තෙරුවන් සරණයි හැම දෙනාටම අපේ සුපුරුදු සදහම් හමුවයි අදත් මේ අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසේ 10 වෙනි බ්‍රහස්පතින්දාව ශ්‍රී ලංකා වේලාවෙන් අවුරුදු 10:30 30ට මේ දහම් හමුවට එකතු වෙන්නේ ඉතාම වටිනා නිදිරි උදෑසන අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් අපි එකතු වෙන්නේ වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙන්නින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස අපේ ධම් සභාවට එකතු වී සිටිනවා හැමදෙනාම අපි ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු අපි ධම් සභාව ආරම්භ කරමු වෙනදා වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් ආරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි හැම දිනාගෙන්ම අපි දීර්ඝ කාලයක් තිස්සේ වටිනා කටයුත්තක නිරත වී සිටිනවා ඒ තමයි අපේ මේ දහම් හමුව තථාගත බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයට හෙළි කළ මේ උතුම් ධර්ම මාර්ගයේ ආර්ය ප්‍රතිපදාව අපි හැම දෙනාගේම ශක්තිපමණින් දැන අවබෝධ කරගෙන සෙසු අයගේ යහපත පිණිසත් අපගේ පරමාර්ථයේ සාධනය කර ගැනීම පිණිසත් අපි මේ විදියට මේ දහම් හමුවක් පවත්වනවා ධර්ම සාකච්ඡා මාලාවක්. ඉතින් මේ වන විට අපි මාතෘකාවක් නැත්තම් තේමාවක් තියාගෙන තිබෙනවා අනිශ්චිත විහරණය කියලා. දැන් අපේ ධම් සභාවේ ඉන්න හැම දෙනාට මේ අනිශ්චිත විහරණය කියන පාලි වචනයෙන් කියන අදහස එහි අර්ථය එයින් කියවෙන කුසලතාවය කුමක්ද කියලා අවබෝධයක් තිබෙනවා වැටහීමක් තිබෙනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් නොඇලි නොගැටි නොමුලාව ජීවත් වීම කියන එක. ඉතින් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ මේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට ගෝචර වන දේවලට. ඒ වගේම ඒවයි කිසියම් වින්දනීය පක්ෂයක් තිබෙනවා වේදනා කියලා අපි පාලියෙන් කියන්නේ වින්දනීය පක්ෂයට. ඒ වින්දනීය පක්ෂයේ සමහර විට සුඛ වෙන්න පුළුවන් දුක්ඛ වෙන්න පුළුවන් අදුක්ඛමසුඛ වෙන්නත් පුළුවන්. සුඛ කියන්නේ ඒ වින්දනීය පක්ෂයේ කිසියම් ආකාරයක පිනවන ගතියක් කය හෝ මනස කයට පහසුවක් මනසට කිසියම් ආකාරයේ සහනයක් උද්දීපනයක් ඇති කරන විදිහේ වින්දනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුක්ඛ වේදනා කය මනස පෙළන කයට අපහසුවක් මනසට කිසියම් පීඩාවක් අසහනකාරී තත්වයක් ඇති කරන වින්දනයක් වෙන්න පුළුවන්. දුක්ඛ වේදනා කියලා අපි පාලියෙන් කියන්නේ. එහෙමත් නැත්නම් ওই දෙකෙන්ම තොර ස්වභාවයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වින්දනය පදනම් කරගෙන තමයි මේ නිශ්චිත වීම ඇලීම ගැටීම මුලාව කියන මේ ස්වභාවයන් ඇතිවන්නේ. ඉතින් ඒ ස්වභාවය ඇති වුණාම එතන දුක එතන ප්‍රශ්න ගැටලු අර්බුද පීඩාකාරී තත්ත්වයන් තවදුරටත් වර්ධනය වීම ආදී මේ දුක්ඛ දෝමනස්ස ටික පැන නගින බව අපි දැන් අත්දැකීමෙන් දන්නේ. එතකොට ඒ දුක්ඛ දෝමනස්ස ටිකෙන් මිදීම තමයි නිබ්බාන නිවීම සැනසීම කියලා කියන්නේ. ඒ සඳහා අපිට මේ නිශ්චිත බව ඉවත් කරගන්න අවශ්‍යයි. ඒකටයි අනිශ්චිත කියන්නේ. නොඇලි නොගැටි
නොමුලාව ජීවත් වීම. ඉතින් එතන නිවන තියෙනවා, එතන සැනසීම තියෙනවා අනිශ්චිත බව තුල. අනුපාදාන උපාදාන නොවීම කියන්නේත් මේකමයි. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කිව්වෙත් ඒකම. නිරෝධ සත්‍යයේදී නිබ්බාන. නිරෝධ සත්‍යයේදී පෙන්වලා දෙන්නේ නිබ්බාන නිවීම. ඉතින් මේ අනුපාදාන අනිශ්චිත නිරෝධ ආදී වචන වලින් කියවෙන්නේ මේ එකම තත්වය. මා විශේෂයෙන් මානසින් තමයි මේ ඇලීම ගැටීම් මුලාව ඇති කරගන්නේ. ඉතින් මේ ඇලීම ගැටීම් මුලාව දුරු කරගන්න අපිට එක් පැත්තකින් ගැඹුරු ධර්ම අවබෝධයක් තියෙන්න ඕන. මේ ඉන්ද්‍රිය ගෝචර වන දේවල යථා ස්වභාවයේ ඇත්තම තත්වය පිළිබඳ අපිට පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට තමයි මේ පිළිබඳව තියෙන ඇලීම ගැටීම් මුලාව අවසන් වෙන්නේ. ඒ වගේම එක්තරා ආකාරයකට අපිට සිද්ධ වෙනවා මේ තුල පුහුණුවකුත් ගෙනියන්න. අර දැනුම භාවිතයට ගැනීම. දැනුම යොදා ගැනීම. ඒ තුල තමයි මේ සංකල්ප වෙනස් වෙලා, වචනේ ක්‍රියාව, ජීවන චර්යාව වෙනස් වෙලා සම්පූර්ණ අපේ මනස පිරිසුදු මනසක් බවට, පවිත්‍ර මනසක් බවට පරිවර්තනය වෙන්නේ ඉවිතයි. ඒක නිසා මේ දැනුම හුදෙක් දහම් දැනුම කියන දේ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට යම් ආකාරයක පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි දැන් මේක මනස පුහුණු කරමින් යන්නේ. ඒවට අපේ භාවනා කමටහන් තියෙනවා. අපි ඒවා දැන කියාගෙන අවබෝධ කරගෙන අපි ඒවා පුහුණු කරගෙන යනවා. මේ ප්‍රතිපදාවේ මූලික කුසලතා හැටියට අපි නිතරම පෙන්වා දීලා තියෙන මේ සතිපට්ඨාන ක්‍රමය සිහිනුවන උපද්දා ගැනීම, සිහිනුවන වීර්යය පවත්වා ගැනීම. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා මේ අනිශ්චිත විහරණය තුලට එන්න. අපි ඒක උදාහරණයක් උනොත් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේම දේශනාවයක වාරිපොක් කරපත්තේව කියලා. නිලුම් කොලේ දිය බින්දුව වගේ මේක උඩ තිබුණට ඒක නොගෑවි ඉන්න ගතියක් දිය බින්දුවේ තියෙනවා. නිලුම් කොලේ උඩ තියෙනකොට ඒ වගේ මේ කාම ලෝකය නැත්තම් ඇහැ කන නාසය දිව කය මන මේවට ගෝචර වෙන නානා ප්‍රකාර දේවල් මැද්දේ අපිට ශක්තිය තියෙනවා එහි නොගෑවි එහෙම නැත්තම් අනිශ්චිතව වාසය කරන්න. ඒ කුසලතාවයට අදාළවයි අපි දැන් මේ ධර්ම සාකච්ඡා මාලාව පවත්වාගෙන යන්නේ. ඉතින් මෙහිලා අපි දැනට කරන ක්‍රමය නැත්තම් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නේ සූත්‍ර දේශනාය සිදු කරගෙන. සූත්‍ර කියන්නේ බුද්ධ දේශනා ඇතුළත් කරලා පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා සකස් කරපු එක්තරා ධර්ම සංරක්ෂණ ක්‍රමයක්. බුද්ධ දේශනා, බුද්ධ පරිනිර්වාණය වෙනකොට ඒවා පිළිවෙලකට ගොනු කරලා සකස් කරලා තිබුණේ නැහැ. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මහරහතන් වහන්සේලා එකතු වෙලා මේක පිළිවෙලකට ගොනු කළා. ඉතින්දී කොහොමද බුද්ධ දේශනාවක් තවත් කෙනෙකුට අහලා කියවලා ශ්‍රවණය කරලා මේකෙන් ප්‍රතිඵලය ගන්න පුළුවන් විදියට අපි කොහොමද ගොනු කරලා තියන්නේ, සකස් කරලා තියන්නේ කියලා උන්වහන්සේලා කල්පනා කරලා මේ සූත්‍ර ක්‍රමය භාවිතා කරලා තියෙනවා. ඉතින් සූත්‍රයක මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. නිදාන උද්දේශ විභංග ඕවාද කියලා මූලික ලක්ෂණ හතරක් අපිට පේන්න තියෙනවා. ඒවා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. නිදානය කියන්නේ පසුබිම. ඒ දේශනාව කිරීමට හේතු වුණු පසුබිම් විස්තරය. උද්දේශ කියන්නේ ධර්මකාරණය කෙටියෙන් දැක්වීම, මාතෘකා වශයෙන් දැක්වීම. විභංග කියන්නේ තවදුරටත් වැඩිදුර විස්තර කිරීම. ඕවාද කියන්නේ ඒ ධර්ම ප්‍රතිපද ධර්මකාරණේ ප්‍රතිපදාවට ගන්නේ කොහොමද, පිළිපදින්නේ කොහොමද, අනුගමනය කරන්නේ කොහොමද, භාවිත කරන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කිරීම. ওই විදියට මේ බුද්ධ දේශනාවල මූලික වශයෙන් මේ ලක්ෂණ හතර අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා.
ඉතින් අපි සූත්‍ර පිටකය කියලා මේ මේනි සූත්‍ර විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙන සූත්‍ර පිටකය තමයි අපේ ප්‍රධාන ධර්ම භාණ්ඩාගාරය වෙන්නේ. ඉතින් අපි එහෙන් තෝරා ගන්නවා අපේ කල්‍යාණ මිත්‍රයෝ යෝජනා කරලා ඉවලා තියෙන සූත්‍ර පිළිබඳව අපි ඉදිරියේදී ඒවත් සැලකෙල්ලට ගන්නවා. අපි යම් සූත්‍ර මේ අනිශ්චිත විහරණේ ගොඩනගා ගන්න උපකාරී වන්නා වූ සූත්‍ර දේශනා අපි ඉදිරියට ගන්න. මේ වන විට අපි සාකච්ඡාවට අරගෙන තියෙන්නේ පෝතලී සූත්‍රය. ඒ ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ ගෘහපති වර්ගයේ 4 සූත්‍රය. පෝතලී සූත්‍රය කියන්නේ සූත්‍රයත් අපි මුල් කොටස් සාකච්ඡා කරලා අවබෝධ කරගෙන තිබෙනවා. ඒකේ පසුබිම් කතාව බුදුරජාණන් වහන්සේ සහ පෝතලිය කියන ගෘහපති අතර ඇතිවෙච්ච කිසියම් සංවාදයක් හමුවක් තුලින් පැන නැගුණු කාරණයක් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. ඉතින් මේකේ ප්‍රධාන කාරණේ වෝහාර සමුච්ඡේදය. එහෙම නැත්නම් කම්මන්ත පටික්කිත්තේ පාලි භාෂාවෙන් කිව්ව යම් යම් කටයුතු අත්හැර දැමීම කම්මන්ත පටික්කිත්ත කියන්නේ. වෝහාර සමුච්ඡේද කියන්නේ විවහාරය භාවිතයේ අත්හැරීම කියන එක. එතකොට මේ යම් යම් භාවිතයන් අත්හැර දැමීම කියන එක අපේ භාවිත කරනවා වගේම භාවිතයන් අත්හැර දැමීමත් සාමාන්‍ය මිනිස්සු කරනවා. එතකොට පෝතලිය තමයි මේ අදහස මතු කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පෝතලිය හැමතුවේ ගෘහපතිය කියලා. ඉතින් එයා ඒකට මනාප නැහැ. මොකද එයා අදහන දහමට එයා අනුගමනය කරන පිළිවෙල අනුව එයා කියන්නේ මම ගෘහපතියෙක් නෙමෙයි, මම සබ්බේ කම්මන්තා පටික්කිත්තා සබ්බේ වෝහාරා සමුච්චින්නා, මම සියලු ගෘහපතියෙක් විසින් කරනු ලබන කටයුතු අත්හැරලා ඉන්නේ, ඒ වගේම සියලු ගෘහස්ත විවාහාරයන් අත්හැරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක තමයි මේ දේශනාවට පසුබිම් සිද්ධිය. ඉතින් බුදුරජාණන් වහන්සේ තෙන්දී අහනවා මොනවාද ඔය අත්හැරපු වැඩ, මොනවාද ඔය අත්හැරපු භාවිතයන් කියලා. එතෙන්දී පෝතලිය කියනවා මම ගෘහපතියෙක් හැටියට මට යම් කිසි ධන ධාන්‍ය වස්තු ඉදගඩන් යනවා නම් අයිතිවාසිකම් උරුමකම් තිබ්බනම් ඒවා මම ඔක්කොම දැන් ඒවට අයිති තායාදකරුවන්ට දරුමල්ලන්ට පවරලයි තියෙන්නේ. අඩුම ගානේ මං මේ පිළිබඳ අවවාද උපවාදවත් කරන්නේ අනෝවාදී අනුපවාදී. මේ පිළිබඳ උපදෙස් දෙන්නෙත් නෑ. ඒවා පිළිබඳව ඒවයි යම් යම් අඩුලුහුඬුකම් ආවා කියලා මං ඒවට දොස්පරොස් කියන්නෙත් නෑ. කාලා ඇඳලා පැත්තකට වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා මම ඌ ඔක්කොම අත්හැරපු කෙනෙක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නරකයි කිව්වේ නෑ. නමුත් කිව්වා ඒක අඤ්ඤතා. ඒකත් එක්තරා ක්‍රමයක් තමයි. හැබැයි ආර්ය විනී වෝහාර සමුච්ඡේදේ ඕක නෙවෙයි කියලා. ඉතින් එතෙන්දි තමයි මේ පෝතලිය කැමති වුණා ඒක දැනගන්න. එතනින් තමයි බුද්ධ දේශනාව ආරම්භ වෙන්නේ. අට්ඨකෝයිමේ ගහපති ධම්මා අරියස්ස විනී වෝහාර සමුච්ඡේදාය සම්වත්තන්ති කියලා. විවාහාරයේ අතහැරීම කියන කාරණේ උදාහරණ 8කින් පෙන්වලා දෙනවා. අපි ඒව සාකච්ඡා කළා. අපානාතිපාතං නිස්සාය පානාතිපාතෝ පහතබ්බෝ, ප්‍රාණඝාතයෙන් වැළකීම කියන විවාහාරයෙන් ප්‍රාණඝාතය කියන වැරදි විවාහාරය අත්හැරලා දාන. දින්න දානං නිස්සාය අදින්නා දානං පහතබ්බං, දෙන දේ ගැනීම කියන යහපත් විවාහාරයෙන් නුදුන් දේ ගැනීම කියන වැරදි විවාහාරය අත්හරිනවා. සච්චං වාචං නිස්සාය මුසාවාදෝ පහතබ්බෝ, යහපත් වචන භාවිතයෙන් නැත්තම් සත්‍ය වචන භාවිතයෙන් අසත්‍ය වචන කියන වැරදි භාවිතයේ අතහැරලා දාන වැරදි විවාහාරය. අපිසුනං වාචං නිස්සාය පිසුනා වාචා පහතබ්බා, ભેදකාරී අසමගියට හේතු වෙන වචන භාවිතයේ නැමැති වැරදි විවාහාරය අත්හැරලා මේ අත්හැරීමෙන් සමගියට හේතු වෙන විදිහේ යහපත් විවාහාර අපි ඇති කරගන්න. අගිද්ද ලෝභන් නිසාය ගිද්ද ලෝභ පහතබ්බෝ,
ගිද්ද ලෝභය කියන වැරදි විවාහාරය අත්හරිනවා ආර්ය විනී අගිද්ද ලෝභය කියන යහපත් විවාහාරය තුලින් අනින්දා රෝසන් නිසයි නින්දා රෝසෝ පහතබ්බෝ නින්දා රොස්පරොස් කියන කුපිත කිරීම නින්දා කිරීම ආදී දේවල් වැරදි විවාහාර අපි අත්හැරලා දානවා අනින්දා රෝසේ නින්දා නොකිරීමෙන් අන් අය කුපිත නොකිරීමෙන් ඒ වගේම අකෝදෝපායය සම්නිස්සය කෝදෝපායාසෝ පහතබ්බෝ කිපීම සහ දිගින් දිගට තරහ අමනාප පවත්වා ගැනීම කියන වැරදි විවාහාරය අපි අත්හැරලා දානවා අකෝදෝපායසං නොකිපීම සහ දිගින් දිගට තරහමනාප පවත්වා නොගැනීම අනිතිමාන නිස්සය අතිමානෝ පහතබ්බෝ අතිමානේ කියන මේ අකුසලතාවේ වැරදි විවාහාරය අපි අත්හරිනවා අනතිමානී ගුණය තුලින් කියලා ওই විදිහට බෝපෝතලියට වැටෙන ආකාරයට ආර්ය විනී වෝහාර සමුච්ඡේදය නැත්තම් වැරදි විවාහාරයන් අතහැර දැමීම කියන කාරණේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කළා මේ ටික ඊට පස්සේ විස්තර සහිතවත් ඉදිරිපත් කරා කෙටියෙන් කිව්වම තේරෙන්නේ නැති නිසා පොතලිය විමසුවා මේක වැඩිදුර විස්තර කරන්න කියලා. තිතින්දි බුදුරජාන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කළේ මේ වැරදි විවාහාරයන්ට අදාළ සංයෝජන තියෙනවා. ඒ සංකෝ අහං සංයෝජනානං හේතු පානාතිපාති අස්සං තේසං සංයෝජනානං පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ කියලා තමන් මේ වැරදි විවාහාරයක ඉන්නවා නම් ඒකේ ඒක අර සීලය සීල මට්ටමින් ඒකෙන් කිසියම් අවස්ථාවක කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ඒකෙන් වැළකී සිටීමට වඩා මේක මේ වැරදි විවාහාරයට අදාළ සංයෝජනයක් තියෙනවා. සංයෝජනයක් කියන්නේ ඇතුලේ තියෙන කිසියම් ස්ථාවර වූ අකුසල චෛතසිකයක් තියෙනවා. අකුසල මනෝභාවයක් තියෙනවා. ඉතින් ඒක සොයලා ඒක අයින් කිරීම තමයි පෝතලිය කළ යුත්තේ. එතකොටයි මේ වැරදි විවාහාරයේ සම්පූර්ණයෙන් ඉවත්වන්නේ කියලා කිසියම් ආකාරයක භාවනා කමඨහනක් පෝතලියට බුදුරජාන් වහන්සේ දක්වන්නේ. මතු පිටින් බැලපුවම අපි මේ සීලය පිළිබඳ සාකච්ඡාවක් වගේ පෙනුනට මේකේ සංයෝජනයේ දිහා බැලීමක් පෙන්වන්න. ආර්ය ශ්‍රාවකෝ ඉතිපටි සංචික්කති. ආර්ය ශ්‍රාවකයාගේ ක්‍රමය මේකයි. තමන් තවදුරටත් කිසියම් වැරදි විවාහාරයක ඉන්නවා නම් ඊට අදාළ සංයෝජනය තමයි හේතුව. ඒක බලලා ඒක ඉවත් කිරීම කරා. ඉතින් ඔය නොයෙක් භාවනා කමටහන් ඉදිරිපත් වෙන්නේ ඔය ඇතුළත තියෙන සංයෝජනයේ කෙලෙස් උපක්ලේශ කියලා අපි සඳහන් කරන අකුසල මනෝභාවයන් ඉවත් කිරීම සඳහා. ඉතින් ඒකයි මේ මෙතෙන්දිත් බුදුපියන් වහන්සේ ඒ කාරණේ පෙන්වලා දෙන්නේ. ඒ වගේම මේ අකුසල විවාහ වැරදි විවාහාරයන් තුළින් මතුවෙන තවත් අර්බුද පෙන්වලා දෙනවා. ඒ තමයි අත්තාපි මං උපවදෙය. තමන්ගේ අභ්‍යන්තරයෙන්ම තමන්ට දොස් පැවරීමක් සිද්ධ වෙනවා. ඒක බාහිරට පේන කාරණයක් නෙවෙයි. ඒකත් ඊටාම වැදගත් දෙයක්. අපි ජීවිතේ නිවැරදි භාවයේ පවත්වා ගත යුත්තේ අනුන්ට පෙන්වන්න ප්‍රදර්ශනය කරන්න ඔප්පු කරලා පෙන්වන්න මම නිවැරදි කියලා ඒක එහෙම දෙයකට නෙවෙයි. මේ උපවාදය අත්තාපි මං උපවාදෙය. අභ්‍යන්තරයෙන් තමා තුළින් තවදුරටත් දොස් නැගෙනවා නම් මම වැරදි විවාහාරයක ඉන්නවා වැරදි ප්‍රතිපත්තියක ඉන්නවා කියලා අන්න එතන කහටක් තියෙන එතන අඩුපාඩුවක් දෝෂයක් තියෙන. ඒක නිසා මේ උපවාදය ද නොවිය යුතුයි කියලා. ඊළඟට බාහිර කාරණයකුත් පෙන්වලා දෙනවා. අනුවිච්ච විඤ්ඤෝ ගරහෙයෝ නුවණැත්තන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ගැරහීමටත් ලක් වෙනවා. බාහිරින් ගත්තා කායස්ස බේදා පරම්මරණ දුග්ගතින් පාටිගංක මීගයන් පස්සේ දුගතිගාමීත් වෙනවා කියලා ඔය විදිහට මේකේ විවිධ පැතිකඩයන් මේ වැරදි විවාහාරයේ හේතුඵලයත් හේතුවත් එයින් මතු කරන යම් ගැටලුකාරී තත්ත්වෙම උපයන්නාසේ
මතු කරලා දෙනවා පෙන්වලා දෙනවා. ඉතින් ওই විදිහට පෝතලියට උගන්වනවා බුදුරජාණන් පෝතලියට කියලා දෙනවා. අපි හැමදෙනාටම පෝතලියගේ පෝතලියේ දේශනා කරන්නේ දේශනාව අපි සාකච්ඡා කරන්නේ අපි සඳහා. එතකොට අපිට පෙන්වලා දෙනවා අපි යම් කිසි වැරදි විවහාරයක ඉන්නවනම් නිශ්චිත වෙලා ඉන්නවනම් යමක නිශ්චිත කියලා අපි ගන්න පුළුවන්. යම් කිසි වැරදි විවහාරයකට හේතු වෙලා ඉන්නවනම් ඒක ඇතුලේ සංයෝජනයක් තියෙනවා. ඒක ඇතුලේ කිසියම් අකුසල මනෝභාවයක් තියෙනවා. ඉන්නේ අකුසල මනෝභාවයේ ගැඹුරින් විමසලා සොයලා ඒක බැහැර කිරීම තමයි මෙතන මූලික කාරණේ හැටියට බුදුපියාණන්සේ පෙන්වලා දෙන්නේ. ඉතින් මෙහිලා මේ තවදුරටත් මේ දේශනාව ඔය විස්තරයෙන් පස්සේ බුදුපියාණන්සේ කියන ඔය කියන විදිහට වැරදි විවාහාරයන් අතහැරීම ආර්ය විනේ සියලු ආකාරයෙන් ਸਰව සම්පූර්ණ වශයෙන් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කියලා ඒ වචනය භාවිතා වුනේ ඒ ਸਰුවාකාරයෙන්ම වැරදි විවාහාරයේ අත්හැරීමක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අහනවා මේ පොතලිය එමනම් ඒ ਸਰුවාකාරයෙන් වැරදි විවාහාරයේ අත්හැරීම කියන කාරණේ මට විස්තර කරලා දෙන්න පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දි ඉදිරියට ගන්නේ මේ පංචකාම පිළිබඳව කිසියම් නිදර්ශන මාලාවක් ඉදිරිපත් කරගෙන යනවා. ඒකේ තියෙන කාමයේ ආදීනව පැහැදිලි කරනවා. එතකොට ඒක ටිකක් ප්‍රඥා ශික්ෂාව පැත්තට බර කරලා යන්නේ. කාමයේ ආදීනව ගැඹුරින් අවබෝධ කරගත්තම කාමයේ පිළිබඳ සියලු වැරදි විවහාරයෙන් විවහාරයන්ගෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මනුෂ්‍ය අතර තියෙන ප්‍රධාන ගැටලුව මේ කාමයේ පිළිබඳ ප්‍රශ්නේ. නොඑක් ආකාරයේ ගැටුම් ප්‍රශ්න අරබුද ඇති කරගන්නේ ඊටාම සියුම් විදිහට මේ කාමයේ පිළිබඳ. එක්ක කාම වස්තු, එහෙම නැත්නම් කාමී ක්‍රියා, තවත් එහාට ගියාම කාම සංකල්ප. ඔය දේවල් වලට වස්තු ක්‍රියා සංකල්ප වශයෙන් අපිට ඔය කාමයේ දක්වන්න පුළුවන්. කාමී ක්‍රියාවකින් කිසියම් වින්දනයක් ලැබෙන නිසා ඊට අදාළ කාම වස්තු එක්රැස් කිරීම තියෙනවා. ඒ වගේම ඒ කාම ක්‍රියාව සහ කාම වස්තු පිළිබඳව කාම විතර්ක තියෙනවා. නැත්නම් අපි ඒවට කියනවා කාම සංකල්ප කියලා. ඒවට අදාළව ඒ තර්ක විතර්ක මත ඉදිරිපත් කරගෙන තියෙනවා අපි කාම වස්තු සහ කාමී ක්‍රියාවන් පිළිබඳව. ඉතින් ඒව හරි ඒව තියෙන්න ඕනේ ඒව පවත්වා ගත යුතුයි. ඒවා මේ ඒවයි මේ වටිනාකම් තියෙනවා ප්‍රයෝජන තියෙනවා ආදී වශයෙන් ඒවට අදාළ මතවාද තර්ක විතර්ක තියෙනවා. කාමයේ සම්බන්ධ ඒවට අපි කියන්නේ කාම සංකල්පනා කියලා. ඉතින් කාම වස්තුව අතහැරියත් කාමී ක්‍රියාව අතහැරියත් සමහර වෙලාවට කාම සංකල්පය අතහරින්න ටිකක් දුෂ්කර වෙනවා. ඒක තමයි අර ඇතුලේ ගැටේ ඇතුලේ තියෙන සංයෝජනය හුඟක්ම වෙලාවට. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෝතලියට අපිට බොහොම ලස්සන උපමා නිදර්ශන වලින් මේවා අපිට මේ ඇහැට කනට පේන අපේ වටපිටාවේ දකගත හැකි නිදර්ශන ඒ හොඳට තේරුම් ගන්න පුළුවන් නිදර්ශන වලින් කාමයේ ආදීනව පැහැදිලි කර සෙය්‍යතාපි ගහපති කුක්කුරෝ ජිගච්ඡා දුබ්බල්ලෙ පරේතෝ කියලා පළවෙනි ඒ නිදර්ශනේ අපි කතා කළා පහුගිය සාකච්ඡාවේදී. ඉතින් දැන් අපි සූත්‍රයට යොමු වෙන්න පුළුවන් නැවතත් මෙතෙන් සිට හැමදෙනාම දැන් සූත්‍රයට යොමු වෙන්න කිසියම් පහසුකමක් තියෙනවා පරිගණකයක් පාවිච්චි කර නැත්නම්ට. අපි ත්‍රිපිටක .lk කියන මෘදුකාංගය භාවිතා කරනවා මේ සඳහා. අන්තර්ජාලගත වෙලා තියෙනවා අපේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාව. ඉතින් ඒකට ගියාම මේ පාලි කොටස අපිට දිගහැර ගන්න පුළුවන්කම තියෙනවා. එතනම සිංහල පරිවර්තනත් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් සිංහල පරිවර්තන වලිනුත් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට ගිහිල්ලා ඒක කියවනකොට මේ වචනයක් පැහැදිලි නැත්නම් ඒ වචනේ ක්ලික් කරොත් යටින්
ඒ වචනේ අර්ථ ඡායාවන් පෙන්වන ඕනම වචනයක් ක්ලික් කරොත් ඊට අදහි සාමාන්‍ය කෝෂාර්ථ ව්‍යාකරණ මෙහිලා පාවිච්චි කරපු ඩික්ෂනරි වලින් මතු කරලා දෙන අර්ථ ඡායාවන් පෙන්වන මේ මෘදුකාංගේ ඒ වගේ පහසුකමකුත් මේ මෘදුකාංගේ සකස් කරපු අය ඇති කරලා තියෙනවා. ඉතින් කවුරු කළත් අපි ඇත්තන්ටත් මේ අපේ ගෞරවය පිරිනමන්න ඕන. එවැනි පහසුකමක් ඇති කිරීම පිළිබඳව ඉතාම පහසුවෙන් අපිට මේ සූත්‍ර දේශනා කියවා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙන නිසා. හොඳයි අපි මේ මෘදුකාංගයත් පාවිච්චි කරගෙන සූත්‍රයේ තව ටිකක් ඉදිරියට කතා කරමු. එතකොට මේ කාමේ ආදීනව පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ගත්ත පළවෙනි නිදර්ශනය තමයි අර උපමා කියලා අපි මේවට කියන්නේ අට්ටි කංකල උපමාව. අට්ටි කංකල කියන්නේ ඇට කැබැල්ල කියන එක. මස්ලේ නැති ඇට කැබැල්ල. මේ මස් විකුණන තැනකට හරි මස් මරණ තැනකට හරි ගියාම බල්ලෙකුට බඩගිනි වෙච්ච බල්ලෙකුට එතන ඉන්න මිනිස්සයා ඒ මස් ටික ඔක්කොම හූරගෙන ඇට කෑල්ලක් විතරක් බල්ලට විසි කරා. ඉතින් ඒ බල්ලා ඒක අරගෙන ගිහිල්ලා බොහොම බයෙන් සැකෙන් වෙනත් සතුන් මේක උදුර ගනීදෝ කියන සැකෙන් අරගෙන ගිහිල්ලා කොහේ හරි තැනක තියාගෙන මේක හපා කනෝ ලෙව කන. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවෙන් කියන්නේ මේ හපා කෑමෙන් මේ ලෙව කෑමෙන් මේ බල්ලගේ කුස පිරෙනවද බල්ලට ඒකෙන් යහපතක් වෙනවද කියන කාරණා. එහෙම වෙන්නේ නැහැ. හුදෙක් ඒක වෙහෙසක් කියලාමයි. ක්ලාන්තයක් විඝාතයක් විතරයි. කියලාමතස්ස විඝාතස්ස භාගී අස්ස. සෝගුකුර කුකුර කියන්නේ බල්ලට. එච්චරයි වෙන්නේ. ඉතින් ඒක කියලා කියනවා ඒව මේවකෝ ගහපති අරිසාවකෝ ඉතිපටි සංචික්කති අට්ටි කංකලූපමා කාමා උත්තා භගවතා. බහු දුක්ඛා බහු උපායාස ආදීනෝ එත්ත බිහියෝ. මේ කාම වස්තු කාමේ ක්‍රියා කාම සංකල්පන මේ ඔක්කොම එකට අරගෙන තමයි අපි කාම කියලා කියන්නේ. ඒවයි බහු දුක්ඛා බහු උපායාස ආදීනව බිහිය දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙන බහුල වශයෙන් කාමයට වැටුණා. බහු දුක්ඛා කිව්වේ ඒක. බහු උපායාස කියන්නේ බොහෝසෙන් වෙහෙසටපත් කරන කය සහ මනස. ඊළඟට ආදීනව එත්ත බිහිය ඒවායේ ආදීනව නැත්තම් ඒවයින් ඇති කරන පීඩාකාරී තත්වයන් අහිතකර විපාකයන් අහිතකර ප්‍රතිඵල බොහොමයි. බීයෝ කිව්වේ බොහොමයි කියන එක. ඉතින් ඒව මේ තන් යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා මනා ප්‍රඥාවෙන් දැකලා මේ කාමයන්හි තියෙන ආදීනව යායන් උපෙක්ඛා නානත්තා නානත්තසිතා තං අබිනිවජ්ජෙත්වා යායන් උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා යත්ත සබ්සෝ ලෝකාමිසෝ උපදාන අපරිශේෂා නිරුජ්ජಂತಿ තමේ උපෙක්ඛම් භාවේති. ටිකක් ගැඹුරු දේශනාවක්. එතකොට මේ පංචකාම භුක්ති විඳීමේදී භුක්ති විඳින ගම ඒවා ඒ ආදීනව හොඳින් මෙනෙහි කරගන්නවා ආරිසාවකේ. මෙනෙහි කරගෙන ඒවයින් ඇති කරන අර බොහෝ දුක් උපායාස ආදීනව මේවා කෙරෙහි උපේක්ෂා ඇති කර ගන්න පළමු පියවරේ. මේවායේ හැටි මෙහිමයි කියලා. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් කාමයට වැටිලා තියෙනවා. මේ උපායාස මෙහිමයි කියලා. ඊළඟට එතනින් පස්සේ පුළුවන් තරම් මේ නයිස් කම්මේට යනවා. නික්කම්මේ. ගිහිල්ලා අන්තිමට නිසරණයටත් යනවා. ඔය කාමයේ පිළිබඳව අපේ තියෙන පියවර තුනක් බුදුදහමේ. මේ පංචකාමයෙන් ගැලවෙන්නේ අපි පියවර තුනකින්. පළවෙනි පියවර කාමේසු මිත්‍යාචාරා වේරමණී අපි ඒක කලින් සාකච්ඡා කරලා තියෙන. කාමය මිත්‍යාචාරයෙන් තොරව භාවිතා කිරීම. කාම වස්තු, කාමී ක්‍රියා, කාම සංකල්ප. ඒව භාවිතා කරද්දී මිත්‍යාචාරයෙන් තොරව භාවිතා කරන. දෙවෙනි පියවර නෙක්ඛම්මය. නෙක්ඛම්ම කියන්නේ පුළුවන් තරම් කාම වස්තු, කාමී ක්‍රියාවන් සහ කාම සංකල්ප වලින් මිදෙන. විශේෂයෙන් වස්තු සහ ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් මිදීම තියෙන. පුළුවන් තරම් Tamanට උත්තරෙම නිදෙන තරමට ඒවයින් බැහැර වෙන තරමට ඉවත් වෙන තරමට පහසුයි. අර වෝහාර සමුච්ඡේදය කියලා කියන්නේ විශේෂයෙන් ඒ මට්ටමේදී ඒක පරිහරණය භාවිතේ
අයිතිය පවත්වාගෙන යෑම මේ වගේ දේවල් වලින් පුළුවන් තරම් අයින් වෙනවා. එහෙම අයින් වුණත් යම් ප්‍රමාණයක් මේ පිළිබඳව යම් වස්තු ක්‍රියා ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඊළඟ අවස්ථාව වෙන්නේ කාම සංකල්ප. ඒ සංකල්පය කාම සංකල්ප ඉවත් කිරීම තමයි හුඟක්ම දුෂ්කර වෙන්නේ. එතෙන්ට පැමිණීමට තමයි අපි කියන්නේ නිස්සරණය කියලා. කාමං නිස්සරණ. යෝ කාමේසු කාමච්ඡන්දෝ කාම රාගෝ. ඒ කාමච්ඡන්දේ කාම රාගේ ඇති වෙන්නේ ඒ කාම සංකල්පේ නිසා. ඒවට ගැඹුරු මතිමතාන්තර එකතු වෙලා තියෙනවා. තර්ක විතර්ක එකතු වෙලා තියෙනවා. එතකොට මේ තර්ක විතර්ක හරහා තමයි කාම සංකල්පේ අපේ මනසේ ගොඩනැගිලා තියෙන්නේ. ඒක ලිහන එක, ඒක බුරුල් කරන එක, ඒක අඩු කරන එක, ඒක බැහැර කරන එක ටිකක් දුෂ්කරයි. කාම වස්තුව ඉවත් කරත්, කාමී ක්‍රියාවෙන් මිදලා හිටියත්, කාම විතර්කය දුරු කරන එක අමාරු එකක්. ඉතින් එතෙන්ට එන්න බුදුරජාණන් වහන්සේ එතෙන්දී අපට උපදෙස් දෙන්නේ මේක ප්‍රඥාවෙන්ම කරන්න ඕන වැඩක්. ප්‍රඥාවෙන්ම කරන්න ඕන වැඩක්. ඉතින් ඒ නිසයි මේ වගේ නිදර්ශන ඉදිරිපත් කරමින් අපේ ප්‍රඥාව අවදි කිරීමක් මේ නිදර්ශනවල තියෙන්නේ. එතකොට ඔය පළවෙනි උපමාව ඔය අට්ටි කංකල උපමාව. එතනින්ද ලැබි සූත්‍රයේ ඉදිරියට යමු. දෙවනි උපමාව සෙය්‍යතාපි ගහපති ගිජ්ජෝවා කංකෝවා කුලලෝවා මාංශපේශින් ආදාය උඩ්ඩේය. තමේනම් ගිජ්ජාපි කංකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්චෙයුම් විරාජෙයුම්. මොකද්ද මේ කියන්නේ? එතකොට නිදර්ශනයක් කියන ගිජ්ජෝවා කංකෝවා කුලලෝවා. ගිජුලිහිනියෙක්කෝ උපුස්සෙක් වගේ මස් බුදින පක්ෂියෙක්. එයාට ලැබෙනවා කොහොමෙන් හරි මස් වැදැල්ල. මස් කෑල්ලක් හම්බ වෙනවා. ඒකත් තරම් අහසට නගිනවා. පියාඹල යනවා උඩෙය. හැබැයි මෙයා පියාඹල ගියාට මොකද මේකත් එක්කම තවත් ගැටලුවක් පැන නගිනවා. තමේනම් ගිජ්ජාපි කංකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්චියුම් විරාජෙයුම්. තවත් ගිජුලිහිනියෝ කුස්සෝ ආදී සතුන් මේ සතා පස්සේ පන්නන්න පටන් ගන්න. මොකටද? විතච්චියුම් විරාජෙයුම්. මේකගෙන් මේක උදුර ගන්න. අර එක සතෙක් අරගෙන යන ඒ මස් කෑල්ල මස් වැදැල්ල උදුර ගන්න. ඒ පිළිබඳ ආශාව නැති කරලා එයාගෙන් මේක දැහ ගන්න තමයි මේ උත්සාහය. ඉතින් එවැනි එක්තරා සටනක් පටන් ගන්නවා. එක සතෙකුට ලැබෙනවා කිසියම් ආකාරයක ආහාරයක් නැත්තම් මස් දැල්ලක්. නමුත් එතන ඉඳලා තවත් ඒක ප්‍රාර්ථනා කරන, ඒක දැහ ගන්න බලාපොරොත්තු වෙන තවත් උකුස්සු රැලක්, ගිජුලිහිණි රැලක් මේ සතා පස්සේ පන්නාගෙන යනවා. මේක දැහැ ගැනීම සඳහා ඊළඟට කියන තංකින් මඤ්ඤසි ගහපති. දැන් ඔන්න ඒක අරලා පෝතලියගෙන් බුදුරජාණන් වහන්සේ අහන, මොකද ඔබට හිතෙන්නේ? සචේසෝ ගිජ්ජෝවා කංකෝවා කුලලෝවා තං මන්තපේසින් න කිප්පමේය කිප්පමේව පටි නිස්සජ්ජෙයි. ඒ මස්වැදැල්ල අරගෙන යන පක්ෂියා ඒ සතා ඒක වහාම නොහැරියොත් සෝ තතෝ නිදානම් මරණං වා නිගච්ඡේය මරණ මත්තං වා දුක්ඛන්ති. ඒ සතා මරණයටපත් වෙනවා අනිත් සතුන් විසින් කොටලා පහර දීලා. එහෙම නැත්නම් ඒහා සමාන දුක්ඛ දෝමනස්සයකටපත් වෙනවා නොවේද කියලා ප්‍රශ්නයක් හැටියට පෝතලියකින් අහනවා. අපෙන් අහනවා බුදුරජාණන් වහන්සේ පෝතලිය උත්තර දෙනවා යවම් බන්තේ කියලා. ඒව මේවකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. ඔන්න ආරිය ශාවකයා කාමයේ ගැන ඔන්න ඔය විදිහට තමයි මෙනෙහි කරන්නේ. මාංශපේසූපමා කාමා වුත්තා භගවත. භාග්‍යතුන් වහන්සේ මේ පංචකාමය කාම වස්තු, කාමී ක්‍රියා සහ කාම සංකල්පන මාංශපේසූපමා මාංශපේ මස්ව දැල්ලක් වගේ නිකම්ම නෙවෙයි. අර විදුලිහිණියෙක් හෝ එහෙම නැත්නම් උකුස්සෙක් වැනි පක්ෂියෙක් අරගෙන යන, ඒ වගේම ඒ
paksiya wata tawat paksi ræṇak meka udura ganna dangalana amasya dalayak wage me panchakama metana kama vastuwata wadiye matu karanna utsaha karanne kamaye sambandhayen pæna nagina ekthara arbudayak samaja arbudayak pennum karanne kama vastuwak hetiyata gattot nan ara mansa pesiye wage mas gadalla wage mas kæalla wage namuth ekthara ek pudgalayek ek sattwayek kamayak himi karagaththama etana indala e pilibandawa anittayat meka udura ganna atpat karaganna aiti karaganna visala porayak visala satang wedimak pahara deemak නොඑක් විදිහේ ඕක ගැඹුරට ගියාම වංචා කිරීමක් ආදී නොඑක් දේවල් වංචා කරලා වුණත් අනිත් මිනිස්යාගේ කාමය තව කෙනෙක් උදුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිංසා පීඩා කරලා උදුර ගන්න පුළුවන්. බලෙන් හොරෙන් වංචා කරලා නොඑක් විදිහට අනිකාගේ දේ උදුර ගන්න හිති කර ගන්න උත්සාහ කරනවා. ඉතින් එවැනි සටනක් එවැනි එකිනෙකා මරා ගැනීමක් රවටා ගැනීමක් මේ බොරු කේලම් පරස වචන හිස් වචන මේවා යන්නේ ප්‍රාණඝාත කරන්නේ අදත්තා දන දාන කරන්නේ කාම මිත්‍යාචාර කරන්නේ මේ මේ මෙන්න මේ පොරේට රැලක් වගේ මේකට වැටෙනවා වැටිලා මේ කාමය Tamanට අයිති කරගන්න අත් කරගන්න අර ගිජුලිහිණි රෑන කුකුස්සු රෑන මස්බුදින මේ කුරුල්ලු රෑනක් වගේ මේකට විශාල පොරයක් පටන් ගන්න. විශාල ගහමරා ගැනීමක් පටන් ගන්න. ඒක මනුස්ස සමාජය තුළ අත ඉදාම පැහැදිලිව තියෙනවා. ඒවා ඒ පිට කවර ගත්තොත් එහෙම ඒවා වෙන වෙන දේවල් කියයි සමහර විට කියයි මේවා ජන වාර්ගික ගැටලු කියයි එහෙම නැත්නම් දේශ සීමා ප්‍රශ්න කියයි ආර්ථික ගැටලු කියයි පරිසර ගැටලු කියයි නොඑක් විදිහේ මතුපිට පෙන්නුම් කරන විවිධ මේවට දෙන අර්ථකථන තිබුණා මේ කාමයේ පිළිබඳ පොරේක ලෝක සත්‍යයයි ඒකෙන් පෙළෙනවා ඉතින් මෙතන මේ රැළකම නිවනක් නිවීමක් සැනසීමක් නැහැ මේ මාංශ පේශිය මස්ස දැල්ල ලබාගත් විජුලිහිනියට ලබාගත් සත්‍යයටත් ඒක ලබාගත් වෙලේ ඉඳලා විශාල පීඩාවකට දුෂ්කරතාවයකට ලක් වෙලා ඉන්නේ මේක පස්සේ හඹා යන අනිත් රැළට ඒ සැනසීම ඒ නිවීම නැහැ මේක ලබා ගන්න අර සත්‍යය මේක පරිස්සම් කර ගන්න මේක භුක්ති විඳ ගන්න ලොකු සටනක යෙදෙන එතකොට බුදුරජාණන් වහන්සේ මේ පංචකාමයේ පිළිබඳව දෙන නිදර්ශන හරිම තීව්‍රයි තියුණු එතකොට මේවා ඇත්තටම ප්‍රඥා භාවනාවට වැටෙන තියුණු කමටහන් මේවා ගැඹුරින් අපි මෙනෙහි කරොත් තමයි අර කාමයේ පිළිබඳව අපේ තියෙන ගිජුකම ගේදය කාමේසු ගේදම් කියලා දක්වනෝනේ ගිජුකම ඒ කාම විතර්ක විශේෂේ දැන් මේ කාම විතර්ක තියෙනෝනේ හරියට කාමයේ පිළිබඳව ඉදිරිපත් වෙන තර්ක විතර්ක අපි කාමයේ අත්පත් කර ගනිද්දී ඒවට යොමු කරද්දී කාම වැඩ පිළිවෙල ව්‍යාපෘති දියුණු කරද්දී ඒවට අපි විශාල වශයෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරලා තියෙනවා ඉදිරිපත් කරලා තමයි මේක ගෙනියන්නේ ඉතින් ඒක නිසා ලේසියෙන් මේ කාම විතර්ක බැහැර කරන එක ලේසි නෑ කාම වස්තුව කාමී ක්‍රියාවෙන් මිදලා ඉන්න පුළුවන්කම තියෙනවා සෑහෙන දුරට. නමුත් කාම සංකල්පය, කාම විතර්කය දුරු කරන එක ලේසි නෑ දුෂ්කර කටයුත්තක්. ඒක අමාරු වැඩක්. ඉතින් විතක්ක විචාරාණං ූපසමා කියලා ඔය අවස්ථාව හඳුන්වන්නේ දෙවෙනි මානසිකව ගත්තොත් දෙවෙනි ධානී අවස්ථාව හැටියට. විතක්ක විචාර කියලා කියන්නේ එතන මේ කාම විතර්ක කාම විචාර සම්බන්ධයෙන් වෙන දෙයක් නෙවෙයි.
පළවෙනි ධානී මට්ටමේදී විවිච්ච කාමෙහි විවිච්ච අකුසලෙහි කියලා අර කාම වස්තුයෙන් සහ කාමී ක්‍රියාවන්ගෙන් විවිච්ච වෙනවීමක් විවේක වීමක් පෙන්නනවා. ඒක හරියට අර සීල මට්ටම. සීලේදී අපි කරන්නේ එච්චරයි. නමුත් සවිතක්කන් සවිචාරන් තවදුරටත් ඉතුරු වෙනවා විතර්කේ ਵਿਚාරේ කාම විතර්කේ ඉතුරු. ඒක හරි ප්‍රබලයි. මොකද හේතුව ඒක තියෙනකම් ආපව කාමයට පෙළඹවීමක් යොමු කිරීමක් තර්ක කිරීමක් හේතු දැක්වීමක් තියෙන. විතර්කේ ස්වභාවය ඒකයි. ඔකේ විතර්ක කියන වචනේ ඉදලා තියෙන්නේ ඒ හේතුව නිසා නිකන් චේතනා වගේ වචනයක් නොයොදා ඒකට විතර්ක කියන වචනේ ඉදලා තියෙන්නේ විශේෂයෙන් කරුණු දැක්වීම කියන අර්ථයේ විතර්ක කියන වචනේ තියෙන්නේ. තර්ක කියනකොට අපිට තේරෙනව මොකද්ද තර්ක කියලා කියන්නේ. තර්ක කරනවා කියලා කියන්නේ නිතරම මනසින් නැත්තම් වචනයෙන් කරුණු දැක්වීමක් තියෙනවා. ඒ මතයේ ඒක සනාථ කර ගැනීම සඳහා. එතකොට විතර්කයේ ලක්ෂණයක් තේමයි කාම විතරකයක් නම් කාමයේ වෙනුවෙන් පෙනී සිටින ගතිය ඊට අදාළ හේතු ඉදිරිපත් කරන ලක්ෂණයක් තර්ක කරන ස්වභාවයක් තියෙනවා. ඒක මනසේ තියෙන එකක්. කාම ඡන්දයේ තියෙනකොට කාම ආශාව තියෙනකොට කාම ගේදේ කාම තණ්හාව කාම පිපාසයේ තියෙනකොට කාම විතරකය තමයි ඒකේ පෙරගමන් කරුව වෙන්නේ. ඒකට පාර හදන්නේ කාම විතර්කය. ඉතින් ඒක නිසා මේ දේශින ඒක දුරු කරන්න. ඉතින් ඒක ප්‍රඥාවෙන්ම හරියට කරුණු තේරුම් අර ගැනීමෙන්ම දුරු කළ යුත්තක්. එතකොට මේ දේශනාව අගදී බුදුරජාණන් වහන්සේ මේ තරම් මේ තියුණු නිදර්ශන උපමා ඉදිරිපත් කරන්නේ ඒ අර්ථයෙන්. ඉතින් ওই දෙවෙනි උපමාව තමයි මෙන්න මේ උපමාව. මාංශ පේසූපම කාමා උත්තා භගවතා බහු දුක්ඛා බහු පායාස ආදීනෝ යත් බිහියෝති එව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඤ්ඤාය දිස්වා. මේ කාරණේ අපිට හුඟක්ම වැදගත්. සීලය ගැන සමාධිය ගැන නෙමෙයි කියන්නේ යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා. ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂාවයි. ඒක හරියටම ප්‍රඥාවෙන් දකින්න ඕන. මේකේ ආදීනෝයි දුක්ඛ ස්වභාවය, උපායාස ස්වභාවය, ආදීන ස්වභාවය හරියටම දැකලා යායන් උපේක්ඛා උපේක්ෂාවට එනවා. උපේක්ෂාවට එනවා කියන එකේ අදහස මේ ගණන් ගන්න නැතුව ඉන්නවා වගේ අදහසක් නෙමෙයි. මේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ පිළිබඳව මනස එක්තරා ආකාරයකට සංසුන්ව පවත්වා ගන්න පුළුවන් තරම් සම්පූර්ණයෙන්ම මේ කාම විතරකය කාමච්ඡන්දේ ඉවත් කරගෙන මේ විඳින කාමයට විඳින්න සිද්ධ වෙලා තියෙන පංචවිධ කාමයන් කෙරෙහි උපේක්ෂාව ඇති කරගන්න. ඒකට ලෝකාමිස කියලත් වචනයක් මෙතෙන්දි පාවිච්චි වෙනවා. සබ්බසෝ ලෝකාමිස උපාදානං අපරිශේෂා නිරුජ්ජಂತಿ. ඉතිරි නැතිවම අවසන් වෙනවා මේ ලෝකාමිසය. මෙතනින් අදහස් කරන්නේ ඒ පිළිබඳව අභ්‍යන්තර මනෝභාවය, ඒ පිළිබඳව තර්ක විතර්කය, කැමැත්ත හෝ අකමැත්ත, රාගය ද්වේෂය, මෝහය ඉවත් වීම තමයි මේ සබ්බසෝ ලෝකාමිස උපාදානං අපරිශේෂ. උපාදානං ලෝකාමිස නෙවෙයි, මෙතන අයින් වෙන්නේ ලෝකාමිස උපාදානෙ. මේ පිළිබඳව මනසින් ඇති කරගෙන තියෙන ඇලීම ගැටීම මුලාව ඒකට නිඋපාදාන කියන්නේ. අපරිශේෂා නිරුජ්ජಂತಿ. ඉතිරි නැතිවම අවසන් වෙනවා. ඒක තමයි මේ අදි උපේක්ෂාව කියලා කියන්නේ. ඉතින් එතෙන්ට අපිටපත් වෙන්න පුළුවන්. එතෙන්ටපත් වෙන්නේ නම් මේ සම්මප්පඤ්ඤාය දිස්වා. මේක ප්‍රඥාවෙන්ම දකින්න ඕන. ඉතින් තව තව නිදර්ශන බුදු පියන්වත් ඉදිරිපත් කරන ඊළඟ එක තමයි තිනුක් උපමාව. මේක පැහැදිලි කරන මෙහෙම සේයතා විගහපති පුරිසෝ ආදිත්තං තිනුක්ඛං ආදාය පටිවාතං ගච්ඡේයි. මේ පෝතලියට කියන පෝතලිය හිතන්න මෙන්න මෙහෙම සිද්ධියක්. ආදිත්තං කියන්නේ හොඳට ඇවිලෙන. තිනුක්ඛං කියන්නේ ගිනි හුලක් අපි
මේ තනකොළ ආදී එකතු කරලා මිටියක් වගේ බැඳලා ගිනි හුලක් රාත්‍රියට ආලෝකය සඳහා අපි මේ ඉස්සර එහෙම දේවල් අරන් ගියේ. ඒක තමයි මේ ස්වභාවික ටෝච් එක. ඉතින් එහෙම එකක් අරන් ගියා. එතකොට මේ ගිනි හුල ආදිත්තං කියන්නේ හොඳට ඇවිලෙන ගිනි හුල මේ යම් පුද්ගලයෙක් අරන් යනවා පටිවාතං. හුලඟ හමාගෙන එන දිශාවට. දැන් තමන්ගේ පැත්තට හුලඟ හමනවා නම් අන්න ඒ පැත්තට අරගෙන යන්නේ මේ ගිනි හුල. අල්ලගෙන යන්නේ මේ මුහුණට ඉදිරියෙන්. මුහුණට ඉදිරියෙන් තමා ඉදිරියෙන් ඇවිලෙන ගිනි හුලක් අල්ලගෙන ගියොත් හුලඟ හමා එන දිශාවට මොකද වෙන්නේ? තංකින් මඤ්ඤසි ගහපති. මොකද ගෘහපති වෙන්නේ? සචේසෝ පුරිසෝ තං ආදිත්තං තිනුක්කං නතිප්පමේව පටිනිස්සජ්ජෙය්‍ය තස්සසා ආදිත්තා තිනුක්කා හත්තං වා දහෙය්‍ය බාහං වා දහෙය්‍ය අඤ්ඤතරං වා අංගපච්ඡංගං දහෙය්‍ය සෝ තතෝ නිදානං මරණං වා මරණ තතෝ නිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. මේ ගිනි හුල පැත්තකට කරේ නැත්තම් වහාම කිප්පමේව පටිනිස්සජ්ජෙය්‍ය ඒක බහැර අයින් කරේ නැත්තම් ඔහුගේ අත හෝ බාහුව හෝ පිච්චෙනවා. නැත්තම් කොණ්ඩේ මූණ පිච්චෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දැඩි දුක් වේදනාවකට පත් වෙනවා. මොකද මේ ගිනි හුල අවශ්‍යයි. මේ උපමාවල තියෙනවා ලොකු ගැඹුරක්. දැන් ගිනි හුලක් කියන එක මිනිස්සුන්ට අවශ්‍ය වෙන වෙලාවල් වෙලාවක් තියෙනවා. රාත්‍රී කරවලේ ගමන් කරන වෙලාවක. එතකොට ඒක ඌමනා වෙනවා. නමුත් මේක වැරදි විදිහට අල්ලගෙන තියෙනවා. යන්නේ පටිවාතයට. පටිවාතය කියන්නේ තමන්ගේ පැත්තට හුලං හමාගෙන එනවා. ඒ අන්නේ ඒ දිශාවට යනවා. අනුවාත නෙමෙයි පටිවාත. එහෙම වෙනවා. පටිවාතයට යන්න සිද්ධ වෙනවනේ. අපිට හැමතිස්සෙම අනුවාතයට යන්න වෙන්නේ නැහැ. හුලං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටත් යන්න වෙනවා. ඒක ඒ වෙලාවේ හැටියට ගිනි හුලක් අරගෙන යන්නත් වෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ පටිවාතයට යන එකවත් ගිනි හුලක් පාවිච්චි කරන එකවත් නෙමෙයි. ගැටලුවට තියෙන්නේ පුද්ගලයා මේක අල්ලගෙන ඉන්න විදිහ. එනේ අල්ලාගත යුත්තේ ඒ විදිහට නෙමෙයි. ඒක ටිකක් දුරින් තමන්ගේ ඇඟට ගින්දර වැටෙන්නේ නැති වෙන විදිහට අංගපත්‍යංග පිලිස්සෙන්නේ නැති වෙන විදිහට ගිනි හුල අල්ල ගන්නවා. එතන තමයි ප්‍රඥාව තියෙන්නේ. ඒක තමයි ප්‍රඥාව තියෙන්නේ. එතකොට පංචකාමය පරිහරණය වෙද්දී වැරදි විදිහේ භාවිතේ වැරදි විදිහට අල්ලා ගැනීමක් ගැන මේ කියන්නේ. මේ තිනුක්ක උපමාවෙන් තිනුක්කූපමා තනහුලේ උපමාවෙන් කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේක පැහැදිලි කරලා තියෙනවා. ඒව මේ ඔකෝ ගහපති අරි ශාවකෝ ඉතිපටි සංචික්කති තිනුක්කූපමා කාමා උත්තා භගවතා බහු දුක්ඛා බහු උපායාස ආදීනෝ එත්ත බිහියෝ. ඉතින් ওই විදිහට අර යථා භූතං සම්මප්පඤ්ඤා දිස්වා මේකත් මනාව ප්‍රඥාවෙන් දැකලා ඒකේ අර වැරදි භාවිතය අයින් කරා. වැරදි භාවිතය අයින් කරනවා. වැරදි භාවිතය පිළිබඳ සංකල්ප තියෙනවා ඇත්තටම. ඒ සංකල්පය ඉවත් වුණොත් තමයි වැරදි භාවිතයත් ඉවත් වෙන්නේ. දැන් කාමයේ පිළිබඳ වැරදි සංකල්ප ගොඩනැගෙන්න ගොඩනැගෙන්න ඒ සංකල්ප මත පදනම් වෙලා වැරදි විවාහාරයන් ගොඩනැගි. දැන් ඕහාර සමුච්ඡේදයේදී මෙතන ප්‍රධාන මාතෘකාව යන්නේ. එතකොට වැරදි සංකල්ප ගොඩනැගුණාම වැරදි විවාහාරයන්ට එනවා. ඒ නිසා වැරදි විවාහාරයේ අත්හරින්න නම් වැරදි සංකල්පය අතහැරලා දාන්න. ඒ වැරදි සංකල්පය අතහරින්න නම් ඒකේ තියෙන වැරද්ද ඒ විවාහාරයේ සහ සංකල්පයේ තියෙන වැරද්ද ප්‍රඥාවෙන් දකින්න. ඒකයි තියෙන්නේ. ඉතින් මේ උපමාවලින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒකයි. තවත් ඉදිරියට යමු සූත්‍රේ. ඊළඟට දෙන උපමාව අංගාරකාසු උපමාව. අංගාරකාසු කියලා කියන්නේ ගිනි අඟුරු වල කියන එකයි. සේයතාවි ගහපති අංගාරකාසු සාධික පෝරිසා පූරා අංගාරාණං
විතච්චිකානම් විදුපමානම් අඟුරු වලක් තියෙන ඒකේ ගිනි මේ දුමත් නැහැ ගිනි සිලුත් නැහැ සම්පූර්ණම අඟුරු විතරයි තියෙන්නේ ගිනි ගෙන දැවෙන අඟුරු වලින් යුක්ත ගිනි අඟුරු වලක් තියෙන අතපුරිසෝ ආගච්ඡේය ජීවිතුකාම අමරිතුකාම සුඛකාම දුක්ඛපටික්කූලෝ යම් පුද්ගලෙක් එනවා ජීවිතුකාමෝ ජීවත් වෙන්න කැමැති අමරිතුකාමෝ මැරෙන්න අකමැති සුඛකාමෝ සැපය කැමැති දුක්ඛපටික්කූලෝ දුක ප්‍රතික්ෂේප කරන පුද්ගලෙක් ඉන්නවා තමේනම් දේ බලවන්තෝ පුරිසෝ නානා බාහසු ගහෙත්වා අංගාරකාසං උපගඩ්ඩෙයෝ තවත් මේ ශක්තිමත් මිනිස්යෝ දෙන්නෙක් එකතු වෙලා අර මිනිස්යාව මේ අඟුරු වලට කිට්ටු කරන තංකින් මඤ්ඤසි ගහපති අපිනකෝ සෝපුරිසෝ ඉති තිචිතේව කායං සන්නාමේ යාති එවං බන්තේ තංකිස හේතු විදිතං හි බන්තේ රස්ස පුරිසස්ස ඉමං ච හේතං අංගාරකාසුං පතිස්සාමි තතෝ නිදානම් මරණං වා නිගච්ඡාමි මරණවත්තං වා දුක්ඛං අර මිනිස්යාව ගිනි අඟුරු වලට දාන්නේ එක්කන් යනකොට කිට්ටු කරනකොට මේ මිනිස්යා එකින් මිදෙන්න දඟලනවා නේද කියලා අහනවා මොකද ඇයි එහෙම වෙන්නේ ඉතින් ඒකට වැටුනොත් ඒ මිනිස්සයා දන්නවා මරණයටපත් වෙනවා ඒ වගේ විශාල විපත්තියකටපත් වෙනවා කියලා ඉතින් අංගාරකාසු ගිනි අඟුරු වලක් වගේ කියලා කියනවා ගිනි අඟුරු ගොඩක් වගේ කියලා කියනවා කාම අංගාරකාසූපමා කාමා උත්තා භගවතා බහු දුක්ඛා බහු උපායාස ඒකයි ස්වභාවය කියන්නේ ආදීනව එත බිහියෝ මෙහි ආදීනව විශාලයි අංගාරකාසුවේ කිසියම් ගැඹුරු කාරණයක් තියෙන සමහර වෙලට මේ ගිනි ගොඩවල් ගැසීම ගිනි අඟුරු සකස් කිරීම අපි කරනවා මොකටද ගිනි තැපීම සඳහා හැබැයි ඒක දුරින් ඉඳගෙන කරන වැඩක්. ගිනි අඟුරු වලට ඈත් වුණොත්, ගිනි අඟුරු වලට ඈත් වුණොත්, ඒකෙන් අපිට ලබා ගත යුතු මේ උෂ්ණය ලැබෙන්නේ නැහැ. කිට්ටු වුණොත් පිච්චිලා විනාශයටපත් වෙනවා. එහෙමනම් ඒකෙදි ඉන්න වෙනවා කිසියම් ඥානාන්විත දුරකින් ඉන්න. ප්‍රඥාවෙන් කල්පනා කරලා දුරකින් ඉන්නේ එතෙන්දී ඒ දුර සීමාව තීරණය කරගන්නේ පුද්ගලයා ප්‍රඥාවයි. කිට්ටුන මරණං වා නිගච්ඡෙය්‍ය මරණ මත්තං වා දුක්ඛ. ඒ වගේ ඈත් වුණොත් ඒ ගින්නෙන් ලැබෙන උෂ්ණත්වය ලැබෙන්නේ නැහැ. ඈත් වුණොත්. ඒක නිසා මේක එක්තරා ආකාරයකට අංගාරකාසුවෙන් පෙන්නන්නේ එක්තරා ප්‍රමාණයකට මැද පැවැත්ම පංචකාමයේ සම්බන්ධයෙන් තියෙනවා. ඒක තීන්දුව කරගන්නේ ප්‍රමාණවලින් ආදීෙන් නෙමෙයි. මේ ඈත් උනාම මේකෙන් ගින්නෙන් ලැබෙන උෂ්ණත්වය සීතල දුරු කරගන්න අවශ්‍ය කරන උපකාරය ලැබෙන්නේ නැහැ. ඒක හරියට අත්තකිලමතාන යෝගේ වගේ. එතකොට වෙන්නේ ජීවිතේට අවශ්‍ය කරන පහසුව අවශ්‍ය කරන දේ නැතුව යන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් තමයි ජීවිතේ පැවැත්මට අවශ්‍ය යම් යම් දේ අපි ලබා ගන්නෙ ඕනහට වැඩි කිට්ටු වුණොත් ඒක කාමසුකලිකාම යෝගයට වැඩ අර ඒකට වැඩිලා විනාශ වෙලා යන ඒ වගේ දෙයක් ඒකයි බුදුරජාණන් වහන්සේ මාධ්‍යම් ප්‍රතිපදාව තුළ කාමයේ සම්බන්ධයෙන් මිත්‍යාචාරා වේරමණී නෙක්ඛම්මං ආදී පියවරවලින් මේක පරිහරණය කරන විදිය දේශනා කළා තියෙනවා. අංගාරකාසු උපමාවෙන් අඟුරු ගොඩේ නැත්නම් අඟුරු වලේ උපමාවෙන් කියන්නේ ඒකයි. කිට්ටු වුණොත් විනාශ වෙනවා, දුරස් වුණොත් ඒකෙන් ගත යුතු ගත හැකි ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා කියන්නේ. ප්‍රඥාවෙන් තමයි
මේක පරිහරණය කළ යුත්තේ කියලා. එතකොට අපි ඊළඟ සූත්‍රයේ ඊළඟ උපමාවටත් යමු. ඊළඟ උපමාව සුපිනකම්. සුපිනක උපමා. සුපිනකූ උපමා. සුපිනකම් කියන එකත් අපිට බොහොම අපේ ජීවිතවල තියෙන අත්දැකීමක්. සිහින කියන එකයි සුපින කියන්නේ පාලි භාෂාවෙන් සිහින පේනවා. සීතාපි ගහපති පුරිසෝ සුපිනකම් පස්සෙය ආරාම රාමණීයකම් වන රාමණීයකම් භූමි රාමණීයකම් පොක්කර රාමණීයකම් අපි බොහොම රමණීය සිහින දකින. ඉතින් සෝ පටිබුද්ධෝ නකින්චි පස්සෙය ඇහැරුණාම ඒ මොකුත් නැහැ. සිහිනේක ස්වභාවය එහෙමයි. ඒවමේවකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංචෙක්කති සුපින කෝපමා කාමා උත්ත භගවත. එතකොට මේ පංචකාමය භුක්ති විඳීම තුල එක්තරා මනසින් ගොඩනගා ගන්නා වූ සුන්දර සිතිවිලි තර්ක විතර්ක සංකල්පන මතවාද මේවා විශාල වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒක නිකන් සිහිනයක තියෙන සුන්දර සිහිනයක් දැකීමක් වගේ. නමුත් ඇහැරුණොත් එතකොට මේ සිහිනයයි ඇහැරීමයි කියන මේකින් බුදු පියාණන්සේ මොකද අදහස් කරන්නේ? සිහිනය කියලා කියන්නේ සිහිනයත් එක්තරා දෙයක්. එතකොට සිහිනය කියලා කියන්නේ ඒක යම් කිසි ආකාරයේ මායාත්මක වින්දනයක් ඇති අවස්ථාව. දැන් කාමයේ භුක්ති විඳිනකොට ඒකේ මායාත්මක වින්දනයක් තියෙනවා. සමහරට සිහිනෙන් අපි ඇහැරෙන්නේ බොහොම සතුටින්. එහෙම නැත්නම් බය තැති ගැනීමකින්. ඇයි ඒ සතුටේ ඇයි බය තැති ගැනීම? ඊට අදාළ මනසේ යම්කිසි වින්දනයක් ඒ මොහොතේ ලබලා තියෙන. සිහිනෙන් නම්. එතකොට ඒ වගේ කිසියම් ආකාරයක මායාත්මක ඇත්ත වශයෙන්ම කයින් පසිඳුරංගෙන් ගෝචර නොවුනත් මනසින් එක්තරා ආකාරයක වින්දනයක් සිහිනේදී ලබන. එතකොට පංචකාමයේ තියෙන ඇත්ත වශයෙන්ම ස්ථිරසාර නොවු ස්ථිරසාර නොවු නොවුනත් කිසියම් ආකාරයක తాවකාලික වූ වින්දනයක් තියෙනවා. ඒකයි මේක සුපින උපමාවෙන් සුපිනක උපමාවෙන් මේක ඉදිරිපත් කරන්නේ සිහිනේක උපමාව. එතකොට මේ ඊට පස්සේ කියන පටිබුද්ධෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. පටිබුද්ධෝ කියන වචනේ සරල තේරුම ඇහැරීම කියලා. හීනේ හීනෙන් ඇහැරෙනවා. සෝ පටිබුද්ධෝ නකින්චි පස්සේ ඇහැරුණාම මොකද අර කියපු මේ හීනේ දැකපු ලස්සන දේවල් අලංකාර දේවල් රසවත් දේවල් සුවඳවත් දේවල් ඒව නැහැ. පටිබුද්ධෝ ප්‍රබුද්ධ වුණා පිබිදුණා. පටිබුද්ධ කියන වචනේ බුද්ධ කියන වචනේ මෙතන තියෙනවා. ඇහැරුණා කියන එකයි සරල තේරුම. නමුත් කාමයේ පිළිබඳ ප්‍රබුද්ධතාවයක් ඇති කරගත්තා. මේකේ යථා ස්වභාවය තේරුම් ගත්තා කියන එකයි. නකින්චි පස්සෙයි කින්චි එහෙම කිසිවක් නොදකි. හරවත් මේකේ හරයක් තියෙනවායි වටිනාකමක් තියෙනවායි බරක් තියෙනවායි මේකේ ගන්න විශේෂ දෙයක් තියෙනවායි කියලා දකින්නේ නැහැ. ප්‍රබුද්ධ වුණායින් පස්සේ පටිබුද්ධෝ නැත්තම් බුද්ධ බුදු වුණායින් පස්සේ අවබෝධඥානය ලැබුවා පංචකාම පිළිබඳ. එතකොට තේරුම් ගන්න හුදෙක් මේක සිහිනයක් වගේ යම් කිසි తాවකාලික මායාකාරී වින්දනයක්. සුඛ හරි දුක්ඛ හරි අදුක්ඛ මසුඛ හරි තිබෙන නමුත් ප්‍රබුද්ධ වුණාම අපි පටිබුද්ධෝ නකින්චි පස්සේ. ඒව මේ යෝකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති සුපින කූපමා කාම උත්තා භගවතා බහු දුක්ඛ බහු පායා සාදීනවත්ත බහු දීයෝ. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤා දිස්වා. ඉතින් අන්න යථා පරිදි මේක මනා ප්‍රඥාවෙන් දැකිය යුතු. දැක්කම තමයි මේක ඒ දැකීමමයි පටිබුද්ධ කියන්නේ. පිබිදීම කියලා කියන්නේ. ඒ පිබිදෙනකන් මේ අවදි වෙනකන් මේ රමණීය සිහිනය
දකිමින් ඉන්න ලෝක සත්‍යය. ඉතින් ඒක තුල අර ඇලීම ගැටීම මුලාව තියෙනවා. ඒ සිහිනේ සමහර වෙලාවට බොහොම සතුටින් ඉන්න. එහෙම නැත්නම් මහා දුක්ඛ දෝමනස්ස විඳින බය ඇති ගැනීම වලට ලක් වෙන සිහින. ඒකෙදි ඒ බය ඇති ගැනීමට ලක් වෙනවා. හැබැයි ප්‍රබුද්ධ වුණාම පේනවා, පිබිදුණාම පේනවා. නකින්චි. එහෙම දෙයක් නැහැ කියලා. ඉතින් ඔය ඕකත් සුපිනක උපමාවත් කාමයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ. ඊළඟ උපමාවටත් අපි යනවා. සේයතාපි ගහපති පුරුෂෝ යාචිතකං භෝගං යාචිත්වා යානං වා පරෝ සේයං පවරමණි කුණ්ඩල. දැන් අපේ තියෙන සාමාන්‍යයෙන් යම් යම් දේවල් අපිට නැති වුණාම ඉල්ලා ගැනීමක් තාවකාලිකව කාගෙන් හරි ඉල්ලගෙන ඒක පරිහරණය කරන සමායට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එහෙම නැත්නම් අගුල් ගෙදරක වගේ විශේෂ අවස්ථාවකට යන්න මාලයක් මුද්දක් වලල්ලක් කරාබුවක් වගේ දෙයක් Tamanට නැත්නම් ඒක හිතවත් කෙනෙක්ගෙන් ඥාතියෙක්ගෙන් කාගෙන් හරි එහෙම නැත්නම් කුලියට කුලිය පදනමෙන් හරි ඉල්ලගන්න ඉල්ලගෙන මේක පරිහරණය කරන යාචිතකම් කියලා කියන්නේ ඉල්ලා ගත්ත දෙයක් කියන එකයි. ඉතින් මොකක් හරි යාන වාහනයක් හරි වෙනත් ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් හරි ආභරණයක් ඇඳුමක් පැළඳුමක් හරි එහෙම තියෙනවනේ කුලියට දෙන්න ඉල්ල ගන්න පුළුවන්. කුලියක් මලියක් නැතුව වුණත් පුළුවන්. නැත්නම් කුලියක් ගෙවලා හරි එහෙම දෙයක් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් සෝ තේහි යාචිතකේහි භෝගේහි පුරක්කතෝ පරිවුතෝ අන්තරාපනම් පටිපච්චේය තමේන ජනෝ දිස්වා ඒවං වදෙය භෝගීවත්සෝ භෝපුරිසෝ ඒවං කිර භෝගිනෝ භෝගානම් පරිබුංජಂತಿ. ඉතින් මේක මේ පැලඳගෙන යනකොට ඉතින් අනිත් අය හිතනවා ආ මෙයා බොහොම යාන වාහන තියෙන කෙනෙක්. එතුණාට මේක කුලියට අරන් ඇවිල්ලා තියෙන. එහෙම නැත්නම් ධන ධාන්‍ය වස්තුව තියෙන කෙනෙක් මෙයාට බොහොම ආභරණ ඇඳුම් පැළඳුම් තියෙනවා කියලා අනිත් අය හිතනවා. නමුත් මේ තැත්ත මේක කුලියට අරගෙන ඇවිල්ලා තියෙන. ඉතින් ඔහොම මේවා ඇඳ පැළඳගෙන පරිහරණය කරගෙන ඉන්නකොට අර අයිතිකාරයා මුණ ගැහෙන. තමේනම් සාමිකා තත්ත යත්තේව පස්සෙයෝ. තත්ත තත්තේව සානි හරේයෝ. යම් විදිහක එයා අරව ආපහු ඉල්ල ගන්න. දැන් ඔයාලට අපි දීලා තිබුණු කාලේ ඉවරයි. මේ කුලිය ඉවරයි, කාලේ ඉවරයි. වහම ආපහු ඒ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු නැත්තම් ඒ යාන වාහන ආපහු දෙන්න. ඉතින් ඕවා අපිට හොඳට පේනවා මේ දේශපාලන ක්ෂේත්‍රයේ. එහෙම බලපුවම මේ දේශපාලඥයෝ එහෙම මේව අනුන්ගෙන් ඉල්ලගෙන මහ ජනතාවගෙන් කුලියට ගන්න දේවල්, රාජ්‍ය දේපල, යාන වාහන, ඉඩකඩන්, තනතුරු දාන්න වාහන, නිලතල ඇති ඇමතිකම් මේවා කුලියට ඉල්ලගෙන මේවයින් ලොකුවට වැජමිලා ඉන්නවා. ඉතින් ඒවා ඇත්ත වශයෙන් මේවා තමන්ගේ දේවල් වගේ අයිතිකාරයෝ උරුමක්කාරයෝ වගේ ඉන්නවා. මොකද එක්තරා අවස්ථාවකදී මේවා නැති වෙලා යනවා, අයින් වෙලා යන අයගේ ඒ ස්වභාවය. ඉතින් ඒ වගේ එකක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒවා අරගෙන යනවා, අයිතිකාරයා ගන්නවා. සාමිකෝ සාමිකා තත් යත්ත යත්තේව පස්සෙයුන් තත්ත තත්තේව සානි හරෙයුන්. යම් අවස්ථාවක ඒ අයිතිකාරය මේක දකිනාට ඒක ආපහු ඉල්ලගන්න. ඔයාට මම මේක දුන්නේ මේ වැඩේට විතරයිනේ, දැන් දෙන්න ආපහු ගෙනල්ලා දෙන්න, ගෙනල්ලා තියන්න කියලා ආපහු ඉල්ලගන්න. තන්තිම් මඤ්ඤසි ගහපති පෞතලීගෙන් අහනවා, අපෙන් අහනවා බුදුරජාණන් වහන්සේ. අල්ලන්නතෝ තංග තස පුරිසස්ස අඤ්ඤතත්ථායාති. දැන් මොකද වෙන්නේ එයාට? එයාර මහා භෝගීක්, මහා බොහෝසතෙක්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු යාන වාහන ඇති තැනැත්තෙක් හැටියට ඉඳපු කෙනාට මොකද වෙන්නේ? අඤ්ඤ තත්ථායාත්, සම්පූර්ණ වෙනස් තත්ත්වයකට පත් වෙනව නේද? ඒවම් බන්තේ තංකිස හේතු සාමිනෝ හි බන්තේ සානි ආහාරන්තේ. ඒව ඉතින් අයිතිකාරයා අරගෙන ගියා, මෙහෙම වෙනවා. බොරු මවාපෑමක් මෙච්චර කාලයක් කරලා තියෙන්නේ පුද්ගලයා. අනුන්ගෙන් ඉල්ලගත්ත දෙයින්
මේ ලෝකයට පෙන්වගෙන ඉඳීම. ඉතින් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒව මෙයකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. අන්න ඒ වගේ ආර්ය ශාවකේ කාමය ගැන හිතන්නේ යාචිතක උපමා කාම යාචිතකයක් කියලා කියන්නේ යාචිත කියන්නේ ඉල්ලනවා කියන එකයි යාචිතකය කියලා කියන්නේ ඉල්ලගත්ත දෙයක් ණයට ගත්ත දෙයක් කුලියට ගත්ත දෙයක් බද්දට ගත්ත දෙයක් වගේ දෙයක් මේ පංචකාමයේ යාචිතකයක් తాවකාලිකව ඉල්ලගත්ත දෙයක් ඒකයි අයිතිවාසිකමක් කියන්න එහෙම උරුමකමක් කියන්න හැකියාවක් නැහැ ආදීනවෙත් බිහියෝ ආදී වශයෙන් අර විදිහටම හේව මේතන යථාභූතං සම්පඤ්ඤාය දිස්වා ප්‍රඥාවට ඇවිල්ලා ප්‍රඥාව මෙහෙවල මේක දිහා බලපුවම මේවයි තියෙන කාම විතරක කාම ගේද කාම තණ්හාව අයින් කරලා උපේක්ෂාවට එන්න පුළුවන් කියලා. තවත් බුදුරජාණන් වහන්සේ උපමා මේ විදිහම ඒව ඉදිරියට දේශනා කරගෙන යනවා. ඊළඟ උපමාව තමයි මේ රුක්කඵල උපමාව කියන එක. සේයතාපි ගහපති ගාමස්සවා නිගමස්සවා අවිදූරේ තිබ්බෝ වනසණ්ඩෝ තත්‍රාස රුක්කෝ සම්පන්න ඵලෝච උප්පන්න ඵලෝච නචස්ස කාචිනි ඵලානි භූමියම් පතිතානි. මේ ගම නියම් ගම ආසන්නේ තියෙන වනේ ගහක් තියෙනවා ඊටාම මිහිරි ඵල තියෙන ගොඩාක් ගෙඩි තියෙන ගහක් තියෙනවා රසවත් ඵල තියෙන ගහක්. නමුත් ඒ ගහේ ගෙඩි බිමට වැටෙන්නේ නැහැ. ඉතින් අතස්ස පුරිසෝ ආගච්ඡේය ඵලත්තිකෝ ඵලගවේසි ඵලපරියේෂණං චරමානෝ. ඉතින් මේ ගෙඩි හොයන මිනිස්සෙක් සොයාගෙන යන මිනිස්සෙක් ඇවිල්ලා තන් වරසණ්ඩං අජ්ජෝ ගහෙත් ඒ වනාන්තරයට ඇතුල් වෙලා ඒ ගහ දකින්න දැකලා ගෙඩි කඩා ගන්න ක්‍රමයකුත් නැහැ. නත්තිච කාචිනි ඵලානි භූමියම් පතිතානි බිමට වැටිච්ච ගෙඩිත් නැහැ. ගෙඩි කඩා ගන්න විදියකුත් නැහැ. ඒ වුණාට කමන්නේ මම ගහේ නගින්න දන්නවනේ. ජානාමි කෝහන් රොක්කන් ආරුහිතුන් ගස් නගින්න මම දන්න නිසා මම ගහට නැගලා ගෙඩි කනවා ගෙඩි කඩා ගන්නවා කියලා. ඉතින් එයා ගහට නගේ ගහට නැගලා සෑහෙන ගෙඩි ප්‍රමාණයක් කඩාගෙන ඔඩොක්කුවේ දාගන්න ඔච්චංගං පූරෙයියන් ඒ වගේම පුළුවන් තරම් එයා කනවා. ඉතින් ඔහොම ගෙඩි කමින් ඉන්නවා. ওই අවස්ථාවේ තවත් මිනිසෙක් ඔය ගෙඩි හොයාගෙන නැත්තම් පලාපල හොයාගෙන එන එයත් දකින්න මෙහෙම බොහොම ඵල සම්පන්න බොහොම මිහිරි ඵල තියෙන ගහක් තියෙන. ඉතින් ඒ ගහේ මිනිසෙක් ඉඳගෙන ගෙඩි කනවත් පෙන්නේ. මේ දෙවනු ආපු මිනිසයාට එයාටත් ගෙඩි කඩා ගන්න ක්‍රමයකුත් නැහැ. හැබැයි එයාට ගස් නගින්නත් බෑ. ඉතින් අර මිනිස්සයාට කියනවා ඔය ගෙඩි ටිකක් මටත් දෙන්න මටත් ගෙඩි අවශ්‍යයි කියලා. අර ගහේ ඉන්න මිනිස්සයා එහෙම ගෙඩි දෙන්නේ නැහැ. එයා පුළුවන් තරම් ගෙඩි කඩාගෙන මේ උච්චංගය පූර්ණේ කරගන්න උඩක් වේදා ගන්න මේ තමන් කනෝ අර මිනිස්සයාට දෙන්නේ නැහැ. දැන් බිමේ ඉන්න මිනිස්සයා කල්පනා කරනවා දැන් මොකද්ද කරන්නේ? මේකට කරන්න තියෙන එකම ක්‍රමය ගහ කපලා බිම දාගන්න එක. එයා පොරවක් අරගෙන ඇවිල්ලා ගහ කපනවා. දැන් ගහේ ගෙඩි කකා ඉන්න මිනිස්සේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න බුදුරජාණන් වහන්සේ අහන මේ ගහේ ඉන්න තැනැත්තා මේ යට දැන් මිනිස්සේ ගහ කපනවා. අර මනුස්සය ගෙඩි කකා ඉන්න එකද ප්‍රඥාවන්ත නැත්නම් ගහෙන් බහිනේ? ගහ කපද්දිත් ගෙඩි කකා හිටියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉතින් මේ මනුස්සයා ගෙඩි කකා ඉන්න ගමම්ම ඇදගෙන වැටිලා අතපය කැඩෙන්න පුළුවන් නැත්නම් මැරිලා යන්නත් පුළුවන්. මරණං වා තතෝ නිදානං මරණං වා නිගච්ඡේය මරණමත්තං වා. ඉතින් ප්‍රඥාවන්ත මනුස්සයෙක් නම් කරන්න ඕන මොකද්ද පුතේන්ද? එක්කෝ බිම ඉන්න මනුස්සයටත් ගෙඩි ටිකක් දෙන්නවා. ඒ මනුස්සයට ගස් නගින්නත් බෑ. හැකියාවක් නෑ. ඉතින් ඒක නිසා ඒ මනුස්සයටත් ගෙඩි අවශ්‍යතාවය තියෙනවා. එතකොට අර මනුස්සයටත් දුන්න නම් ප්‍රශ්නේ ඉවරයි. එහෙමත් නැත්නම් ගහ කපනකොට බිමට බහින්නවා.
ඊට පස්සේ නැත්තම් අර මිනිස්සයාගේ පල අවශ්‍යතාවයට මිනිස්සයා ගහ කපනවා. ඉතින් මේ කියන්නේ මොකද්ද? මේ වර්තමාන සමාජයේ මිනිස්සු අතර කාමයට තියෙන පොරේ. ඒක මිනිස්සේ කාමයේ අහු වුණම ඒක බදාගෙන ඒක භුක්ති විඳින. ඒ අනිත් මිනිස්සයන්ට දෙන්නේ නැහැ. බලය තියෙන මිනිහ, තනතුර තියෙන මිනිහ, ඊට අදාළ දැනුම තියෙන මිනිහ ඔක්කොම එකතු කරගෙන තමන් භුක්ති විඳින. අර ගහට නැග්ග මිනිස්සයා වගේ. එයා ඔඩොක්කුවෙත් දාගෙන විශාල ප්‍රමාණයක් කකා ඉන්නවා. ඒ අවශ්‍යතාවයම තියෙන සියලු සත්වය මේ පංචකාමයේ අවශ්‍යතාවයේ තියෙන. ඉතින් මෙතන කියන්නේ ඊටාම ගැඹුරු කාරණයක් මේක බෙදා හදා ගන්න පුළුවන්. අනිත් මිනිස්සයාට දෙන්න පුළුවන්. එහෙම නැතුව මේ බදාගෙන කෑම ඒක තුල ඇති වෙන මේ විශාල කාම ගේදය, කාම ආශාව ඇතුලේ තමන් විනාශයටපත් වෙනව දන්නේ නැහැ. මොකද අර මේ ඇස්සේ වෙනත් ඇවිල්ලා ගහ කපනවා. ඒ අයගෙත් අවශ්‍යතාවය නිසා ඒගොල්ලොත් මේක ගන්න වෙනත් ක්‍රමයක් හොයනවා. ඉතින් රුක්කඵල උපමාවෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය කාරණේ. ඔය විදිහට මේ උපමා ටික ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ හැම එකක් අගදීම ඒව මේවකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති ආරි ශාවකෙක් නිතරම මේ පංචකාමයේ පිළිබඳ ඒව මේ තන් සම්මප්පඤ්ඤාය දිස්වා ප්‍රඥාවෙන් දැකලා මේ වයි තියෙන මේ ආදීනව දුක්ඛ ස්වභාවයේ උපායාස ස්වභාවයේ ආදීනෝ එත් බහු දුක්ඛා බහු උපායාසා බිහියෝ ආදීනෝ කියලා ඒ ආදීනව දුක්ඛ උපායාස ටික හොඳින් දැකලා මේ පිළිබඳ උපේක්ෂාවෙන්. ඒකට උපේක්ෂාව කියන්නේ ප්‍රඥාවෙන් මෙහෙවීමක්. උපේක්ෂාවේ තියෙන ප්‍රඥාවෙන් මෙහෙවීමක්. ඉතින් තමයේ උපෙක්ඛම් භාවයේදී උපේක්ෂාව වඩා ගන්නවා. මොනවා ගැනද? පංචකාම පිළිබඳ. එතකොට මෙතන තියෙනවා මේ මට්ටමට එනකොට බුද්ධලේග්ගේ පංචකාම පිළිබඳ අර කාම විතර්ක ගෙවියාමක්. කාමයේ පිළිබඳ අර දෘෂ්ටිමය ගැටලු, කාම තණ්හාව, කාම ගේදේ, කාම ආශාව, කාම උපාදානෙ, ලෝකාමිස උපාදානං කියලා මෙතන වචනයක් පාවිච්චි කරලා තියෙනවා. කාමයට තවත් වචනයක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා ලෝකාමිස. ඇයි එහෙම වචනයක් පාවිච්චි කරේ? මේ ලෝකයට අයත් දේවල් ටිකක් ආමිස කියලා එකට කියන ලෝකයේ පැවැත්මට වමනා කරන ආමිස ලෝකාමිස කියලා කියන. ඉතින් ඒ පිළිබඳව තියෙන උපාදානයයි අපරිශේෂා නිරුජ්ජಂತಿ ඉතිරි නැතිව අවසන් කරලා අවසන් වෙනවා. තමයි උපේක්ඛම් භාවයේදී මේ පිළිබඳ උපේක්ෂාවටපත් වෙනවා. එතකොට දැන් පුද්ගලයා මේ දේශනාව පටන් ගත්තේ ආර්ය වෝහාර සමුච්ඡේදය කියන මාතෘකාවෙන්. එතකොට අපිටත් දැන් අපි මේ අනිශ්චිත විහරණය කියන මාතෘකාව තියාගෙන මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් අපිටත් මේ පංචකාමයේ පිළිබඳ අභියෝගයට අපි මුහුණ දෙන්න. එතකොට ඇතුවත් බැරි නැතුවත් බැරි 100ට 100ක් අත්හැරලා දාන්නත් බැරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්නම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු නැත්නම් භාණ්ඩ හා සේවා කියලා අපි නූතන වචනින් කියන්න පුළුවන් ජීවිත ප්‍රයත්නට අවශ්‍ය කරන දේවල්. ඉතින් ඒ අභියෝගයක් අපිට අභියෝගයක්. ඉතින් හැබැයි මේ අභියෝගයේ ජය ගන්න පුළුවන්කම තියෙනවා මේ නිදර්ශන නැත්නම් මේ ලස්සන උපමා ටික ගත්තොත්. ඉතින් පළවෙනි උපමාව අර අට්ටි කංකලික ඇට කැබැල්ලේ උපමාව. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කියලා අර කවියේ තියෙන්නේ ඒක තමයි. ඊළඟට තියෙන්නේ මංශපේසු උපමා කාම. මස් කැටියක් ගත් උකුස වූ අහසේ කියලා ඒ කවියට නගලා තියෙන්නේ ඕකම. ලොකු පොරයක් එතන. ඊළඟට ආදිත්තං තිනුක්කම් තිනුක්ක උපමා ඇවිලෙන ගිනි හුලේ උපමා වැරදි දිශාවට අල්ලගෙන යන්නේ ඒක. ගිනි හුලේ ප්‍රශ්නයක් නෙමෙයි, උලංගේ ප්‍රශ්නකුත් නෙමෙයි.
පුද්ගලයාගේ අවශ්‍යතාවයේ ප්‍රශ්නයකුත් නෙමෙයි. අල්ලලා තියෙන්නේ වැරදි දිශාවට. ඒකයි මේ පුද්ගලයා දවාහලු කරන්නේ. තමන්ම ගෙනියන උපමා තමන්ම ගෙනියන ගිනිහුලෙන් තමන්ම දැවෙන. ඉත වැරදි භාවිතය. මේ වගේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන කාරණා. මේ පඤ්ඤා භාවනාවට අයිති දේවල් මේ. ඊළඟට අංගාර කාසු. ගිනි අඟුරු ගොඩ අපි අඟුරු ගොඩක් ගොඩ ගන්න ගිනි තපින්න කොහොමද? අපිට තාපය අවශ්‍ය වෙලාවේ සීතලෙන් පෙළෙන වෙලාවේ අපි ගිනි අඟුරු ගොඩක් ගහ ගන්න. දැන් නම් පාවිච්චි කරන්නේ හීටර වගේ ඒවා. අලුත් ආසනය යටතේ ඉස්සර ගෙවල් වල තිබුණ පැහැදිලිවම මේ අඟුරු වලින් තාපය ලබා ගන්න එක්තරා තැනක් සකස් කරලා තිබුණා. ඉතින් එතන එතෙන්ට ප්‍රමාණවත් දුරින් ඉන්නවා. ඕනවට වැඩිය කිට්ටු වුණා. ඒකට වැටිලා තමන් විනාශ වෙනවා. ඈතින් හිටියොත් තමන් සීතල දුරු කරගන්න හැකියාවක් නැහැ. අංගාර කාසු උපමාවෙන් කියන්නේ ඒකයි. ඒක ප්‍රඥාවෙන් ඒක පරිහරණය කරන්න ඕන අංගාර කාසු. ඊළඟට සුපින උපමාව. සිහිනයක් වගේ තාවකාලික වින්දනයක් තියෙනවා කාමෙන්. ඒක හරියට හීනේ ලස්සන හීනයක් දකින අවස්ථාවක් වගේ. නමුත් ඇත්ත තත්ත්වේ නම් මේවා ස්ථිර සාර බවක් නැහැ කියන එක පංචකාමෙන්. ඊළඟ උපමාව යාචිත ඉල්ලාගත් දෙයක්. අනුන්ගෙන් ඉල්ලගත් දෙයක්. ආඩම්බරයේ ඇඳ පැළඳගෙන පාවිච්චි කරමින් හිටියට මොකද ඒකට අයිතිවාසිකමක් කියන්න බෑ. ඕනම වෙලාවක අයිතිකාරය ඒක ඉල්ලගන්න ඉඩ තියෙනවා. ඒකෙන් කියන්නේ මේ පංචකාමයේ තියෙන අස්ථිර භාවය. අනාත්ම භාවය, අනිත්‍ය ස්වභාවය එකෙන් පෙන්නුම් කරන්නේ. ඒ වගේ. ඉතින් ඊළඟ උපමාව රුක්කපල උපමාව. අන්තිම වශයෙන් පෙන්නන උපමාව. මේ කපන ගහක ගෙඩි කකා ඉඳීමක් වගේ. ඔය ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ කාරණා ටික පැහැදිලි කරනවා. ඉතින් ඔය විදිහට මේ ප්‍රඥාවෙන් සම්මාප්පඤ්ඤාය දිස්වා මනාව ප්‍රඥාවෙන් මේ කාමයේ පිළිබඳ දැකිය යුතුයි කියන එකයි උන්වහන්සේ අපිට මේ දේශනාවේ දුන්නේ. එතකොට අපිට මේවා ගැන අනිශ්චිත වෙන්න පුළුවන්. නොඇලී නොගැටී නොමුලාව මේ කාමයේ තුල පවතින පුළුවන්කම තියෙනවා. ප්‍රමාණයට අඩු කරගෙන නිකන් කාම ගේදයට ගිජුකමට වැටෙන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙන ඒක පරිහරණය කරන්න. ඊළඟට ඒ පිළිබඳව තියෙන සම්පූර්ණයෙන්ම තියෙන කාම විතරකය, කාම තෘෂ්ණාව, කාම ගේදය අයින් කරන්න පුළුවන්කම තියෙන. අයින් කරලා උපේක්ෂාවට ඇවිල්ලා උපේක්ෂාවෙන් මේව පරිහරණය කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට ඔය නිදර්ශන ටික ඒ පිළිබඳ විස්තරය එතනින් ඉවර වෙනවා. එතනින් පස්සේ තියෙන්නේ සූත්‍රයේ ත්‍රිවිද්‍යා පිළිබඳ දේශනාව. පුබ්බේ නිවාසානුස්සති, දිබ්බචක්කු ආසවක්කේ කියන ඊටාම ගැඹුරු මේ විද්‍යා කියන්නේ ගැඹුරු ඥානයන් තුන පිළිබඳව. ඉතින් මම කැමති අද ඒ තුන පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒව ටිකක් ගැඹුරින් සාකච්ඡා කළ යුතු මේ මාතෘකා තුන. ඉතින් ඒ විදිහට ඒවා තුලිනුත් මේ යථා ස්වභාවයේ දැකීමක් දැකලා අන්තිමට සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමක් පිළිබඳව එතන සඳහන් වෙනවා. ඒක අපි ඊළඟ සාකච්ඡාවට ඉතිරි කරනවා. මම හිතන්නේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ත්‍රිවිද්‍යා ගැන ටිකක් ගැඹුරින් තේරුම් ගැනීමත් අවශ්‍ය නිසා මේ ඥාන මේ විද්‍යා පිළිබඳව යම් යම් මතක් තියෙන යම් යම් වැරදි මත තියෙන ඒක නිසා ඒක අපි ඊළඟ සාකච්ඡාවකට තියලා මේ වෙලාවේ අපි මෙතනින් ඉදිරියට අපි වෙනදා වගේ අපේ ධර්ම සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවකාශ සලසනවා මේ ධර්ම සභාවට සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් එකතු වෙන්න කියලා. අපි මේ කතා කරන දේවල් පිළිබඳව මොන හරි ගැටලු ප්‍රශ්න ආදී තියෙනවා නම් එහෙම නැත්නම් අත්දැකීම් මොන හරි ඉදිරිපත් කරන්න ඒ වගේ අවස්ථාවක් අපි මෙතෙන් සිට ගන්න. හොඳයි, එහෙමනම් ඉතිරි කාලයේ අපි සාකච්ඡාව සඳහා ගමු.
ස්වාමීන් අවසරයි මේ ඉන්ද්‍රියන් පරිහරණය කිරීම මේ දී ප්‍රකට සංකප්පරාව පුරිසකාමෝ නැමැති මුලාව නිසා ආර්ය භාවයට පත් වෙන්න නොහැකි බව නේද ස්වාමීන් වහන්සේ ඔව් එතන අර නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කාරණේ තමයි ඔබතුමී සංකප් නීතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත්‍ය දීරා විනයන්ති ඡන්ද ඒක තමයි මේ බුද්ධ දේශනාව මම හිතන්නේ ඒක තමයි ඔබතුමී කියන්නේ ඔව් එතන කියන්නේ නීතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ ලෝකේ කියන්නේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන සීමාවට ලෝකේ කියලා කියන්නේ ඒ ලෝකයේ තුල විචිත්‍ර දේවල් තියෙනවා. නමුත් නේතේ කාමා ඒව ඇත්ත වශයෙන්ම කාම නොවේ. ඒව යම් යම් භෞතික දේ හෝ අභෞතික දේ වෙන්න පුළුවන්. නාම රූප ධර්ම. නේතේ කාමා ඒව කාම නොවේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මිනිස්යාගේ තුල තියෙන කාමයේ වෙන්නේ මේ කාම සංකල්ප ඇත්ත වශයෙන්. මේවයි මේවයි හරයක් තියෙනවා මේවයි වටිනාකමක් තියෙනවා මේවයි වින්දනයක් තියෙනවා ඇත්ත වශයෙන්ම කියලා හිතාගන්න සංකල්පීය සංකල්පවලට ඒ කාමයන් කාමවස්තු කාමී ක්‍රියාවන් පිළිබඳව තියෙන සංකල්පවලට ඇලීම සංකප්ප රාගෝ ඒක තමයි ඉතින් තිට්ඨන්ති චිත්‍රං තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ විචිත්‍ර දේවල් ලෝකේ කවදත් තියෙනවා. පසින්දුරන්ට ගෝචර වන සීමාව තුළ විචිත්‍ර කියන දේවල් කවදත් තියෙනවා. ඒකයි කිව්වේ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. අතිත්ත ධීරා විනයන්ති ඡන්දා. ධීරා ප්‍රඥාවන්ත තැනැත්තා ඡන්දං විනයන්ති. අයින් කරන්නේ මේ ඡන්දය. කාම ඡන්දය කාමයේ නෙමෙයි. කාම වස්තුව නෙමෙයි කාමී ක්‍රියාව නෙමෙයි. මේ වස්තුවයි ක්‍රියාවෙත් අපි හුඟක් අඩු කරගන්නවා. ඒ වයින් ඇති කරන අර අනවශ්‍ය වෙහෙස නිසා ප්‍රධාන වශයෙන් දීරා ප්‍රඥාවන්තයා ප්‍රඥාවෙන් අයින් කරන්නේ එත්ත ඡන්ද. මෙහිලා ඇති වෙන අර ඡන්දය. නැත්තම් සංකප්ප රාගය. සංකල්පය පිළිබඳ තියෙන මනසේ තියෙන දැඩි මේ බැඳීම මේක මෙහෙමයි මේක හොඳයි මේක ලස්සනයි මේක තමයි හොඳ මේක මේක නැත්තම් වැඩක් නැහැ මේක පාවිච්චි කරන්න ඔහොම ඔහොම සංකල්ප හදාගෙන මේ සංකල්ප වලට ඇලිලා නේ සංකප්ප රාගය කියන්නේ ඒක ඉතින් ඒක දැකලා ඒක දුරු කර ගන්න බැරි වුණොත් ඔබතුමිය කියන විදිහට දුරු කර ගන්න බැරි වීම තමයි ගැටලු ඒක හරි ඉතින් දුරු කර ගන්න නම් ඇත්තට මේ ප්‍රඥාවේ සම්මාපඤ්ඤා දිස්වා මේ මේතරම් මේ ගැඹුරු තියුණු උපමා පද්ධතියක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අර ප්‍රඥාවෙන් දැකිය යුතුයි. අර මේකේ ගොඩක්ම තියෙන්නේ සංකල්පීය ගැටලුවක් තියෙන්නේ කාමවල. නැත්තම් වස්තුවල සහ ක්‍රියාවල ප්‍රශ්නයක් නෙමෙයි. කාමයේ තියෙන්නේ සංකල්පීය ගැටලුවක්. මේ කාමවලට මේ මහා මිත්‍යා සංකල්ප ඇති කරනවා. ඒ මිත්‍යා සංකල්ප විසින් පුද්ගලයා මේවා පසුපස හඹා යන ස්වභාවයක් නැත්තම් මේ වයිසී මාමායින් පන්න ගන්න වැරදි විවාහාරයන්ටපත් වෙනවා. ඔය උපමා පද්ධතියේ තියෙන විවිධාකාරයේ පැතිකඩයන් මතු කරන ලක්ෂණයක්. ඒ උපමා හරි තියුණු. ඒ හැම උපමාවකින්ම කාමයේ තියෙන විවිධ පැතිකඩයන් මතු කරන ලක්ෂණයක් තියෙනවා. සියුම්ම බලපුවාම. ඉතින් ඒ හැම පැතිකඩයකම අපිට පේන්න තියෙන්නේ මේ සංකල්පීය දෝෂ වගේක් තියෙන. දෘෂ්ටිමය දෝෂ. ඒක අයින් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රඥා භාවනාවක් කරන්නේ. අදින් අවුදම සමින් මහන්සර තිරුවන් සරණයි. තිරුවන් සරණයි. නම්ුනේ. ඔකේ. ඇහෙනව නේද? සුසනාවක තිබුණා. චින්තනය සිත පවතින ප්‍රඥාප්ති ලෝකයේ ඒක කාලය ඉන්ද්‍රිය
අරමුණ සමග ඇතුළලා නැති වෙන නිසා ඇති වෙනවා ඒක කාලය සිදු කරන්නේ නැහැ කියනවා. හැමදෙම පැහැදිලි කරගන්නක් මත. ඕ මේ කාලය සහ අවකාශය තුල යම් යම් දේවල් අපි පැහැදිලි කරනවා. ඉතින් කාලය දැන් බුදුදහමෙත් ඔය අකාලික කියන වචනේ යෙදිලා තියෙන මේ කාල කියන්නේ ඇත්තටම මේ ටයිම් ඩියුරේෂන් එක. ඒ කියන්නේ කාලාන්තරය, කාල අන්තරය. කිසියම් ආකාරයක මේ අපි කාලය මනින මේ ක්‍රමවේදයක් අපේ පාවිච්චි වෙලා තියෙනවානේ. එතකොට මේ කියන මේ සංකල්පවලට ඇත්ත වශයෙන්ම ඒක මේ කාල අන්තරයකින් මැන දක්වන්න සීමා කරලා දක්වන්න කාලාන්තරයකට ඇතුල් කරලා පෙන්වන්න හැකියාවක් නැහැ මේ 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 සංකල්පනා නැත්තම් මේ සිටිවිලි මේ අදහස් දෘෂ්ටි වාද ඒවා හේතුඵල ධර්මානුකූලව ඕනම තැනක මතුවෙලා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්න පුළුවන් මේ දැන් අහවල් කාලයට අදාළයි අහවල් කාල සීමාව තුල මේක පවතිනවා ආදි වශයෙන් කියන්න බෑ ඒක ඊට අදාළ හේතුව ආවම ඒක පැන නගිනවා ඒ වගේම හේතුව ඇතිතා ඒ සංකල්පේ ඒ දෘෂ්ටියේ ඒ මතවාදේ පවතිනවා ඒ ඊට හේතු නැති වුණාම නැති වෙනවා ඒක නිසා මේවට කාලාන්තරයකින් පනවන්න පුළුවන් කමක් නැහැ මේ මේ කාලාන්තරයක් කියන්නේ මේ අහවල් වෙලා ඉඳලා අහවල් වෙලාවට පවතිනවා ආදි වශයෙන් පනවන්න පුළුවන් කමක් නැහැ ඒක තමයි ඔය මේ ඔය අදහසේ පෙන්වා දීලා ඇත්තේ එහෙම දෙයක් සිත ප්‍රඥප්ති ලෝකයක් එක්ක තියෙනවා යා කාලේ ඇසුරු කරනවා ප්‍රසාද ඉන්ද්‍රිය අරමුණත් එක්ක ඇති වෙලා නැති වෙනවා ඒක කාලයක් ඇසුරු කරන්නේ නැහැ ඔව් ඒක හරි දැන් ප්‍රසාද ඉන්ද්‍රිය ප්‍රසාද ඉන්ද්‍රිය ප්‍රසාදය කියලා කියන්නේ ඔය ඇහි තියෙන පේන ගතිය කනට ඇහෙන ගතිය නාසයට දිවට කයට ඒ ඉන්ද්‍රිය වල දැනෙන ගතිය මනසේ වැටෙන ගතිය ඒක තමයි ප්‍රසාද ඉන්ද්‍රිය ප්‍රසාදය කියලා කියන්නේ. ඉතින් ඉන්ද්‍රිය ප්‍රසාදයේ ඇතිතාවක් අරමුණ ගන්නවා. ඊට පස්සේ මනසින් ඒ පිළිබඳව සංකල්පේ මවල දෙනවා. ඉතින් ඕකට අපිට කාලයක් පනවන්න බෑ ඇත්තටම නේ. අහවල් කාලේ මේක වෙන්නේ ආදි වශයෙන් එහෙම කියන්න බෑ. ඉන්ද්‍රිය ප්‍රසාදයේ තියෙනකන් ඉන්ද්‍රිය ආරම්මණය හමු වෙලා මනසින් ඒක අරගෙන අරගන්නකොට මනසින් ඊට අදාළ සංකල්පය නැත්තම් දෘෂ්ටිය ඇති කරලා දෙන්න. ඉතින් ඒකට අපිට අහවල් වෙලාව කියලා කියන්න බෑ. ඕනම් වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ හේතුඵල ධර්මානුකූලව ඒ ටික එකතු වීම නිසා ඒ දේවල් ටික යෙදුනම්, එකට යෙදුනම ඉතින් කාලාන්තරයකින් පනවන්න බෑ ඒත් වශයෙන්. මෙතන කියලා ඇත්තේ ඒ අදහස. දැන් අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැතිනම් අපිට දහම් හමුව ඉමා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ දක්වා මේ සූත්‍රයේ සෑහෙන කොටසක් පසු කරලා තිබෙනවා මේ පෝතලියේ සූත්‍රයේ. ඉතින් අපිට අපි මේ මාතෘකාව කරගෙන තියෙන අනිශ්චිත විහරණය සඳහා මේ දේශනාව හුඟක් අපිට දායක වෙනවා. ඊළඟ කොටස ගැනත් මම පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරලා තියන්නම්. ඊළඟ කොටසේ තියෙන්නේ බුදුදහමේ සාමාන්‍යයෙන් බොහෝ තැන්වල සඳහන් වෙන ත්‍රිවිද්‍යා කියන එක්තරා ධර්මතා තුනක්. පුබ්බේ නිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය. ඉතින් මම මතක් කරේ මේ සූත්‍රයේ ඉතිරි කොටසේ තියෙන මේ ත්‍රිවිද්‍ය මේක හුඟක් වෙලාවට අපේ ධර්මයේ සඳහන් වෙන විශේෂ ඥාන තුනක් විශේෂ කුසලතා තුනක් හැටියට පෙන්නනවා. ඉතින් අපි මේක මේ සූත්‍රයට අදාළව තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. උබ්බේ නිවාසානුස්සති, දිබ්බචක්ඛු ආසවක්ඛය කියන
මේ ඥාන කියලා අපි මේව හඳුන්වන විද්‍යා කියන වචනෙන් පාලි භාෂාවෙන් හඳුන්වන්නේ සාමාන්‍යයෙන් මේ පිළිබඳව අපි ටිකක් ඊළඟ අවස්ථාවකදී මේ විමසා බලමු මේක අපිට කතා කරන්න වෙන්නේ ත්‍රිවිද්‍යා නිතරම සාකච්ඡා කරන්න වෙන්නේ ඒ වෙලාවේ ඊට ඉහතින් දක්වන කාරණේට සාපේක්ෂව ඒ කාරණේට අදාළවයි විද්‍යා තුන දක් මේ මේ තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ඒ විද්‍යා තුනට පත්වීම අවශ්‍ය වෙන්නේ ඒ විද්‍යාව ඇති කරගත යුත්තේ ඊට ඉහතින් දක්වන ධර්මකාරණයට අදාළව. දැන් මේ දක්වා මේ සාකච්ඡාවේ ආවේ ලෝකාමිසය. එහෙම නැත්නම් අපි ඒකට කියන පංචකාමය කියලා. අන්න ඒකට අදාළව තමයි පුබ්බේ නිවාසානුස්සතියත් දිබ්බචක්කවත් ආසවක්ඛයත් ඇති කරගත යුත්තේ. සාපේක්ෂ කාරණා තුනක් ඥාන තුනක් මේ නිතරම කතා කරන්නේ. නිරපේක්ෂව මේවා නැහැ. මුගක් වෙලාවට මේවා නිරපේක්ෂව කතා කරලා තියෙනවා. නමුත් සාපේක්ෂ කියන්නේ යම් කිසි කාරණයකට සම්බන්ධ කරලයි අපි ඒක තේරුම් ගත යුත්තේ කියන්නේ. ඉතින් ඒක නිසා අපි මේක කාමයට සම්බන්ධ කරලා තේරුම් කරගමු ඊළඟ අවස්ථාවක. ඉතින් මම ඒ කාරණේ ටිකක් සවිස්තරව කතා කරන්න ඕන දෙයක් නිසා මේක හරි වැදගත් වෙනවා අපේ සාමාන්‍ය මේ හැම දෙයකටම අදාළව මේ මේ ඥාන තුන අපිට තියෙනවා නම් කොහොම වැදගත් වෙනවා ඒක නිසා ඒක ඉදිරි අවස්ථාවක අපි කතා බහට ගමු. ඉතින් අද දහම් හමුව අපි නිමා කරන වෙනද මතක් කරන්න වගේම අපි දහම් හමුවට ඊළඟ අවස්ථාවේ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට ගැටලුවක් තිබෙනවා අපි ඊළඟ මුණ ගැහෙන අවස්ථාව 12 වෙනිදා නියමිත දවස. නමුත් 12 වෙනිදා අපි විශේෂ මේ ස්වාමින් වහන්සේලාගේ දහම් හමුවක් සංවිධානය වෙලා තිබෙනවා. ඒකත් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන දෙයක් නිසා මේ වෙලාවටම වගේ ඒක මීට කිට්ටු ආසන්න වෙලාවකදී දෙදිලා තියෙන නිසා මට ඒකට විශේෂයෙන් සහභාගී වෙන්න කියලා ස්වාමීන් වහන්සේලා ආරාධනා කරලා තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන නිසාවෙන් අපේ ඊළඟ දහම් හමුව අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 වෙනිදා නෙවෙයි 13 වෙනිදා. ඉරිදාවේ ඒකත් මේ වෙලාවේ මතක් කරමින් දිනේ මම මේ පිළිබඳ සටහන අපේ නිවෙන මගේ ඇතුළත් කරලා තියන්නම්. ඒ කාරණෙත් මතක් කරමින් අපි අද දහම් හමුව නිමා කරනවා. ඉතින් මේ පොතලිය දේශනාවෙන් අපි මතු කරගත්ත දේ තමයි අපි මේ ගත කරන ජීවිතය කාමභෝගී ජීවිතයක්. කාමභෝගී ජීවිතයක් කියනකින් අදහස් කරන්නේ මේ පංචකාමයට වැටිලා නිකම් මෝඩ විදියට ඒවයි ඇලිලා ගැටිලා මුලා වෙලා ගත කරන ජීවිතයක් කියන එක නෙවෙයි. අපි ඒක වරද්ද ගන්න හොඳ නැහැ. නමුත් මේ මේ මිනිස්සු හැටියට මේ ලෝකේ ජීවත් වෙද්දී අපි ඔය පංචකාමයේ කියන කාරණා පහ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මනසින් ගෝචර කරගන්නා වූ ධර්මතා මේ ඔක්කොම මැද්දේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒවා යම් ප්‍රමාණයකට දැකීමක්, ඇසීමක්, විඳීමක් වටහා ගැනීමක් තියෙනවා. එතකොට ඒ මැද්දේ කොහොමද අපි ප්‍රඥාන්විතව සම්මප්පඤ්ඤාය දිස්වා මනාව ප්‍රඥාවෙන් දැකලා මේ පිළිබඳ උපේක්ෂාව වෙන්නේ කොහොමද? කොහොමද මේ අදි උපේක්ෂාව ඇති කරගන්නේ ලෝකාමිෂයේ පිළිබඳව? ලෝකාමිෂයෙන් තොර වෙන්න පුළුවන් කමක් නැහැ කාටවත්. ඇහැ තියෙනකන් පේනවා, බලන්නත් වෙනවා, කන තියෙනකන් ඇහෙනවා, අහන්නත් වෙනවා, නාසය තියෙනකන් ගඳ සුවඳ දැනෙනවා, දිව තියෙනකන් රස දැනෙනවා, කය තියෙනකන් ස්පර්ශය පහස දැනෙනවා, මනස තියෙනකන් මනසට වැටෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් වසා දමන්න සම්පූර්ණ මේ නිෂ්ක්‍රීය අක්‍රීය කරලා ඕෆ් කරලා තියන්න හැකියාවක් නැහැ. ඉතින් ඒවා එසේ තියෙද්දි සක්‍රීයව තියෙද්දි අපි කොහොමද මේවා එක්ක කටයුතු කළේ? ඉතින් මේ අපි අන්තිමට සාකච්ඡා කර උපමා ටික, නිදර්ශන ටික හරි වැදගත්. ඒවා කොහොමද අපි පරිහරණය කළ යුත්තේ කියලා. ඉතින් ඒක තමයි අපි අද හුඟක් සාකච්ඡාවට භාජනය කළේ. මං හිතනවා මේ කාමභෝගී ජීවිත ගත කරන්න නැත්තම් මේ පංචකාමයේ තුල ජීවත් වෙන අපි සියලු දෙනාට
මේකෙන් හානියක් විනාශයක් කරගන්නේ නැතුව ක්‍රියා වශයෙන් වස්තු වශයෙන් ගත්තා. ඊළඟට මේකේ අභ්‍යන්තරව ඇති වෙන ඒ සංකල්ප රාගේ අර නිබ්බේධක සූත්‍රයෙන් මතු කළා වගේ සංකල්ප රාගේ අයින් කළා. කාම විතර්ක කාම විචාර සමනය කරගන්න එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ කාමානං නිසරණං කියලා. මේවයි අවිද්‍යාත්මක මෝඩ විද්‍යහට මේවයි මනසින් ඇවිදින ගති මේවයි සැරිසරණ ගති නතර කරගන්න අපිට පුළුවන්කම තියෙන. අන්න ඒ එහෙම ඉන්න එක තමයි මේ අනිශ්චිත විහරණය කියන්නේ. නිරෝධය කියන්නේ නිමාව කියලා කියන්නේ. ඉතින් ඒක අපි හොඳට අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධය තුල අපිට පුළුවන්කම ඇති වෙනවා ඒ අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීති කියපු මේ කුසලතාවේ අපේ ජීවිතය තුල ඇති කරගන්න. ඒ සඳහා උත්සාහ කරමු කියන යෝජනාවෙන් අදහසින් අදත් අපේ දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේ මේ උතුම් දහම් හමුවට සාසම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම අපි මේ ඇති කරගත්තා වූ ධර්මාබෝධයේ අනිශ්චිත විහරණේ නම් වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදහසෙන් අදත් දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Terima kasih banyak. Terima kasih banyak. Terima kasih banyak.